ඒ පාකිවත්පුූ අරහත්පුූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයපේපා නොම බුද්ධාය. භාගතුන් වහන්සේ ලක්තිවට ලංකේ තරණය තලයට පැඩම කළේ මෙවන් උතුම් පුන් පොහෝදනයක. දුරුත්තු පුන් පහෝදනයද. අද දෙදහස් විසේක වසරේ පළමු පුන් පහෝදනයවාගේම භගතන් වහන්සේ පළමුවට ලක්ාදී පේට වැඩමකරේත් මෙවන්වතුන්තිනේක. එදන්නේ උත්තම පුන් පොහෝදනේ පුරාවටම. උතුම් රහතන් වහන්සේ අනුකමනය කරමින් අෂ්ටාංග උපෝසත සීලයේ සමාතන්වන්නට පින්වන්ත ඔබ අපි දැන්නවා නිවස්සේ දන්ම අු දෑසන කාලි දන්ම සූදැනමෙන් ඉන්න ති උදේසන අෂ්ටාංග පෝසත සේලයේ සමාතන්න වනු පිනවතුන් බගේම උදේසන යම්හේතුවක් නිසාාවෙන් සල් සමාදන්වට නොහැකුණානම් ඉතින් දැන්නේ අවස්ථාවත් එලබෙනවා උදස්සන ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙරතුව එති අප කරේ අනුකම්පාවෙන්ම ශ්‍රද්ධහා මාර්්‍රිචාලයේ අපේ පින්වන්ත අනු ශස්ක ස්වාමින්ටන් වහන්සේ වැඩම කළ ශ්‍රධාරූපවාහින මැදරයට ඉන්ස්වාමින්න් වහන්සේ පළමු කොටා අපි බොහෝම ගෞරුවයෙන් නමස්කාර්පෝරකව පිළිගනිමු. සාන්තු, සාතු සාතු ති අදවසදම පුන් පෝදා සජය විකාශනයේ ්‍රදරු වාහිනයඔසේ වගේ ලක්වරග වන්නදලියඔස්ස එ වගේම ්‍රද්ධ අන්ත්‍රජා වකාශයෝසේ සජීවීකරණය කරන්නට බැතිබර දායයිකත්වය නකතු කනන්නේ පින්වන්ත පිරිස් අපපි විශෂය මතක් කරන කමති පින්වත් රෆිල්ද අල්විස් මහත්මය දමයි අදවස්සේ බැතිබර විකාශන දායකත්වයකතු කරන්න ති අපි ඔපබටත් මතක් කරනවා ඉදිරි දෙනෙකම මෙවනුතුම් කටයුත්තක ධර්මදානය කොටස්කරුවන් වන්නට ැති බර යකත් ව ද . විස්තර දැනගන්න කතා කරන්න මිදුරකතනංකේට බින්ඳුව හැත්තයි එකයි දෙසීතිස් දෙකයි අසු වටයි අසු හතට පින්දුව හැත්ත එකයි දෙසේතිස් දෙකයි අසුටයි අස්සු හතට එති අපි අබේ විින්නස්වාමින්න් වහන්සේට ශ්‍රධාමාධ්‍යශාලයි පින්වත් නශාක ස්වාමින් රැන් වහන්සේ පූජනය අලුදන සුබෝධ ස්වාමින් රැන් වහන්සසිට බොහම ගෞරවේ රාතනා කරමු මෙතැන පටන් ඒ උතුම් කටවුතු සෙද කරන්නට අවස්සරයි පින්වත් ස්වාමින් වහන්ස සාද साधु साधो साधु 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 नमो तस्य भगवतो सम्मा सम्म नमो तस् भगवतो अर्हतु सम्मा सम्बुद्धस्य नमोतस्य भगवतो अर्हतो सम्माबुद्धस्य बुद्धं शरणं गच्छामि दं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धर्मं शरणं गच्छामि द्वितीयं पि सङ्घं शरणं गच्छामि तति अम्पी बुद्धं शरणं गच्छामि तति धम्मं शरणं गच्छामि तति अम्पी सङ्घं शरणं गच्छामि सदु පින්නතුනේ උපෝසත අට්ටහංග සීලය සමාදන්න ඕනු පින්වතුන් සීලයේ පිහිටනු පිණිසත් සීලේ පිහිටි පින්වතුන් තමන් සමාද වූ සිල්පද යලිසිහි පත් කරනු පිණනිසත් මාකීවාට පසුව මේ ආකාරයට කියමින් උතුම්ම උපෝසත අට්ටහංග සීලයේ පිහිටන්න පානාති පාතාවේරමනි සිකහාපදං සමාධයාමි. විරමනේ සිකාපදන් සමාධයාම අධන්නදාානාවේරමනී සිකහපදං සමාධයාමී අධන්නදානා වරමනේ සිකාපදං සමාධයාමී අබ්‍රක්්ම චරියා වේරමනී සික්හපදං සමාධයාමී අම්්‍රම චරයා විරමනේ සිකාපදං සමාධයා මසාාව ාදාවේරමනී සිකහපදං සමාධයාමී මසාවාතාවේරමනේ සිකාපදන් සමාධයාමි සුරාමේරය මජ පමාදට්ටානාවේරමනී සිහපදං සමාධයාමින් සුරාමේරේ මජ පමාදටානාවේරමනේ. සිකාපදන් සමාධයාමි විකාලබහෝජනාවේරමනී සිකාපදං සමාධයාමී විකාල පෝජනාවිරමනේ සිකාපදං සමාධයාම නච්ච ගීතවාදිත නචචගත විසූක දස්සන විසූක දස්සන මාලා ගන්දවිලේපන මාලා ගන්දවිලේධාරණ මණඩන ද විභූසනට හනාවේරමනී විබූසනටානවිරමන ශිකාපදන් සමාධයාමී ්‍රිකාපදන් සමාධයාමේ උච්චාසයින මහාසයනාවේරමනී සිකහපදං සමාධයාමී උචාසයින මහාසයිනාවේරමනේ. සෙක්කාපදන් සමාධයාමේ තිසරනීන සද්ධිහිං උපෝසත අට්ටහාංග සීලං දම්මන් සාධකං සුරක් හිතංකත්වා අප මාදීන සම්පාදී තබ්බං සාදු සාදු සාදුු නමස්කාරවීවා බුදුරුවනෙතෙ, සෙමදා බුදුහිමි සරනයමි, නමස්කාරවිීවා දම්රුවනෙටෙ සෙමදා සදහම් සරනයමි, නමස්කාරවීවා. සංගරුවනෙටෙ සෙමදාමහා සංග සරණයමි නමස්කාර වීවා තුනුරුවනෙටෙ සෙමදාතිසාරනෙ සරනයමි සාදුු සාදුු සාදු මාහට මේ උතුම් ධර්මය කරුණාවෙන් කියාදුන් පරම පූජනීය ගුරුදවෝොත්තම පින්වත්ලොකු සාමීන් වහන්සේට නමස්කාර වීවා සාදු සාදුසාතු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍ර්ධාවන්ත පින්න්නතුනි අද මේ පින්බර පුොහෝ දිනයේ උදෑසන මා ඔබට කියාදින්නට කල්පනා කරන්නේ අපි ජීවිතයට ඉතාමත්ම වැදගත්වන පුංචි බණපදයක් පින්නතුන අපි ජීවිතය ගෙවද්දි නොයික් අවස්ථාවලදී අන පේක්ෂිත සිදුවීම් ලට මුහුණ දෙන්නට සිදුවෙනවා. බොහෝ දුක්කම් කටුළු මැදින් අපගේ ජීවන ගංගාව ගලා යනවා. එබඳ අවස්ථාවක තෙරුවන් සරණගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් ඔබ අප කටයුතු කළයුත්තේ කොයි අයුරෙන්ද අපගේ කල්පනාව මෙහේවී යුත්තේ කොයි අයුරෙන්ද කියන කාරණය පිළිබඳ දැන සිටීම ඉතා වැදගත්. ජීවිතයේ විවිධ දුක් කම් කටුළු, නොහිතූ මුොහොතවල් වල අපගේ ජීවිතය කරයින්නේ. එබඳු අවස්ථාවලද පන්නතුනේ අපි විවිධකාරෙන් අපගේ ජීවිතය අසරණ වෙද්දී නොයෙක් නොයෙක් අයුරෙන් අප ට පිළිසරණ සොයන්නට උත් සහ කරනවා. ඇතැම් විට එබඳු අවස්ථාවන් වලදී අපේ සිහය පවා මුලාවනවා. නමුත් තෙරුවන් සරණගේ ශ්‍රාවකයෙක්. එබඳු අවස්ථාවලදී කටේතු කළ යුත්තේ කොයි අයුරෙන්ද. තමන්ගේ සිහිය පවත්වාගතයුත්තේ කොයි අයුරෙන්ද කියන කාරණය ගැන්න හරිී ලස්සන දහම් කරුණක් අන්තර්ගත වනවා කුද්දක නිකායි උදානපාලයේ මුචලින්ද වගගේට අයිති සුප්පාවාසා සූත්‍රයේ. පින්නතුන සුප්පාවාසා කියන උපාසිකාව ගන්න ඇ සුප්පාවාසාව කියා කියන්නේ කෝලිය රටි රජ දියනයක් කෝලි වංශේයට අයිති රාජ දියනයක් තමයි මේ සුප්පාවාසා කියල කියන්නේ මේ සුප්පාවාසා මේ බුදුසසුනේ කරුණු දෙකක් නිසා ප්‍රසිද්ධ වන එකක් තමයි ඇය අග තනතුරක් ලැබවා අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුනේ ඇය ලැබූ අග තනතුර තමයි ප්‍රනීත ප්‍රනීත ආකාරයට දන්පුදනා උපාසිකාවන් අතර අග තනතුර. ඉතිං අදටත් අපි දන්නවා වීද උපාසිකාවන් සිටිනවා මහා සංගරත්නයට ප්‍රනීත ප්‍රනීත ආකාරයට ධානය පූජා කරට කැමති. ඉතින් විවිධාකාරයෙන් විවිධ අයුරෙන් ප්‍රනීතව දන්හදලා අදටත් පූජා කරණය ඉන්නවා එතකට මේ ස්වභාවය එකලත් තිබොන එකල වාසය කළ උපාසිකාවනුත් ඒ භාග්්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදිසාත් මහා සංගරත්නය උදිසාත් අප්‍රමාන ගෞරව පෙර දැරිව තමන්ට හැකි උපරිමාකාරයට දක්ෂිනාව පිහිටවන්ට කල්පනා කළා නොයෙක් ප්‍රනීත ආකාරයේ දන්පෙන් පිදවා එබඳු උපාසිකාවන් අතර මේ බුදුසසුනී මග්‍රවන්නේ මේ සුප්පියා උපාසිකාව මේ සුප්පා වාසා උපාසිකාව මේ සුප්පවා සහ උපාසිකාව බුදුරජාණන් වහන්සේගෙන් අගතනතුරක් ලබන්න තරන් වාසනාවන්තු වන කෙනෙක් පින්නතුනේ ඇය සාමාන්‍ය කෙනෙක් නොවේ. ඇය උතුම් සෝතාපන්න පලේ සාක්ෂාත් කොටයි සිටි. ඇගේ ස්වාමයාාත් සෝතාපන්න පලේ ශක්ෂාත් කොට තිබුණ. සතර අපායි නිදහස්සූ අඹු සැබියුවල. ඒ දිනවල භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩහිටි කුන්ඩියයා කියන නගරය නගරයේ කෙලවරට වෙන්න තිබුණ කුන්්ඩ දාන්න කියනවනේ. ඉතින් ඒදිනවල සු මේ සුපවාසාකයෙන් උපාසිකාව ජීවිතය නොහිත අරබුදේකට මුහුණ පාල සිටිය. මේක අපිට සාමාන්‍යෙන් හිතාගන්නවත් බැරි එකක්. සාමාන්‍යෙන් අපි ජීවිතවල අපි විඳන ප්‍රශ්නත් එක්ක බැලුවහම මේ සුප්පවාසා උපාසිකාව විඳපු ප්‍රශ්නය බහෝම දුක්සාහගතයකක්. මේික සාමාන්‍යෙන් විකල් අපට තේරුම්ගන්න පව අමාර්දයක්. නමුත් ඇය සැබැවින්ම ඒ දුකවින්දා. එහුමක්ද තේනකෝපන සමයේන සුප්පවාසා කෝලිය දීතා. ඉතිං ඒ කාලේ මේ සුප්පවාසා කියන කෝලිය දියණිය, සත්්‍ය වස්සානි ගබ්භන්ධාරේති. අවුරුදු හතක්ම දරු ගැබක් දරාගෙන හිටිය. ති අපි දන්නවා සාමාන්‍යෙන් දරු ගැබක් මාස නමයක් දහයක් ඇදි මෝරලා දරුව මෙලවට බිහිවෙනවා. නමුත් මී සුප්පවාසා ගැබ් ගත්තා, සුපවාසා ගැබ්ගත්තට මාස අට නමේ දහය ගෙවිලා ගිය. දරුවවා හිපදනේ නෑහ. ඊට පස්සේ මාසයි කොල්ලහා දොළහ ඊට පස්ස අවුරුදු එක හමාර දෙක අවුරුදු තුන්න හතර ගෙවී කියා. නමුත් දරුවා තාම කුසේ ඉන්නවා ඉපදුනේ නෑ දෙම් බලන්න පින්නතුන මේක සාමාන්‍යෙන් අපිට දකින්න ලැබෙන තත්ත්වයක් නෙවෙේ. එතකොට දෙ මෙකල නම් ඔබ දන්නවා මෙකල විද සැත්කම් තිබෙනවා ඒ සැත්කම් වලින් දරවා ලියට ගන්නවා නමු එකල ස්වභාවික දරූපත තමයි දරුවන් බිහිකිරීමේ ක්‍රමය වශයෙන් තිබනේ. ඉතින් ඇයට දැන් ඔන්න මාස දහය ඉක්මීලා යනවත් එක්කම බලාහිටිය දැන්දැන් ප්‍රසව වේදනා දැනීවී. දැන්ඩැන් විලිරුදා ඇතිවේවිී කිය කිය බලංගඉන්නවා බලංඉන්නෝ බලංගඉින්න්නවාෝ දරු ගැබ මෝරණවා මිසක් පින්නතුනී විලිරුදදා ඇතිවෙන්නේ නෑ ඒ කියන්නේ දරුවා බිහිවෙන්න කොට දැනන වේදනාවතියෙනවාන ඒ වේදනවත් එක තමයි දරුවාව එළියට තල්ලු කරන්නේ මවකුසඉන්න දරුවෙක් සුදුසු කාලේද ඒ මවකුසි බැහරට තල්ලු කරන චලනයන් මවකුස තුළ ස්භාවෙන් ඇතිවෙනවා. එක මේ ලෝකයේ දරුවන් වදද්දිවෙන සාමා්‍ය දෙයක් හැබැයි ඒක බොහෝම වේදනාකාරයක්ත්දැකීම. ඉතකොට ඒ අම්මා වේදනාවෙන් කෑ ගසමින් තමයි ඒ දරුවාාව ප්‍රසූත කරන්නේ. ඉතකොට ඒ මවකුසේ ගර්භාෂය සිටින දරවා ඒ මවගේ ශරීරය හරහා එළියට පැමිණෙන්වා. ඉතකොට දැන් මේ විලිරුදා මොනවත් නැතුව අවුරුදු හතක් ගියා. හැබැයි පින්නතු නිම අවුරුදු හතක් දරුවෙක් දරාගෙනයන්නවා කියන එක මවු කෙනෙකුට ලේසි පාසු දෙයක් නිවේ. ඒක දරු ගැබක් දරාහි්‍යපු මවු කෙනෙක් මයි දන්නේ. එක කොතරම් අප හසුද කියලා. එතකොට හිතල බලන්න අවුරුදු හතක් කුසේ වැඩින දරුවෙක් දරාගෙන ඉන්නවා කියන්නේ මොක දරුවා තිනින්දින ලොකු වෙනවා. එතකොට ඒ දරුව කොතරම් වේදනාවක් විදිනව ඇද්ද. වසර හතක් සජීවීව මෞකුසක ඉන්නවා කියා කියන්නේ. ඉතින් එතුමිය තැන්මී අවුරුදු හතක් දරු ගැබ දරාගෙන ඉන්නවා. සත්තාහන් මූල්හ ගබ්බා ඒ වගේ දවස් හතක් ඒ විද්දී ප්‍රසවවේදනාවෙන් පිළිපිළි හිටිය. සාමාන්‍යනම් මාස දහයක් නමයක් සම්පූර්ණය වෙදදි මවු කෙනෙකුට ප්‍රසව වේදනාව ඇති වුණට පස්සේ ඒ ප්‍රසව වේදනාවත් එක්ක පැයකිහිපයකින් දරුවා මෙලොවට වදනවා. නමුත් අවුරුදු හතක් මව්කුස තුළ හිරවෙලා හිටපු මේ දරුව එියට අ මෞට්ට විලිරුදා ඇතිවිද්දී එලියට එන්නතු හිරවනා ඇයි ඒ දරවා දෙන් ප්‍රමාණයෙන් විශාලයි සාමාන්‍ය දරුවෙකුට වඩා ප්‍රමාණයින් විශාලයි. එබබඳ දරුවෙක් බිහිකරද්දී හිතා බලන්න මව් කෙනෙක් කොතරම් දුකක් විදිනව ඇද. ඉතින් ඒ සුප්පවාසා කියන අම්මා දවස් හතක් ඒ දරු ගැබ හිරවෙලා ප්‍රසව වේදනාවෙන් පීඩාවට පත් වෙලා හිටිය. ඉතාමත්ම තිවුරු වූ, කටුක වූ කරකශවූ වේදනාවන්දා. එය ධරමය සඳහන් වෙනවා සා දුක්කාහි තිබ්බාහි කරාහි කටුකාහි වේදනාහි පුට්ටා ඇය ඉතාමත්ම දුක් සහිත වූ ීරූ ඉතාමත්ම කරකශ වූ, හටුක වූ වේදනාවින්දා. පින්නතුනීමී සුප්ප වාසා උපාසිකාවට මෙහිෙම වුණේ ඇයි. දෙෙන් මේීක සමහට ඔබට හිතෙන්න්න පුළුවන් මොනවාහරි මේ හෝමෝනවල ප්‍රශ්නයක් වත් වෙලාද. දැන් තියෙන දෙනමට අනුව බලලා. එහෙම නැත්නම් වෙන මනොහරි ශරීරයේ ඇතිවිවෙච්චය මොනහරි සංකූලතාවයක් නිසා ඇති වුණ දෙයක්ද. නම් වෙනමකක් හරි හේතුවක් ද කියලා ඔබට සාමාන්‍ය කරුණ විමසද්ද එකක හේතුවෙන්න පුළුවන්. නමුත් පින්වතුනේ එය අතීතයේ මේ සුප්පවාසාවත් ඒ වගේම ඒ කුසේ සිටි දරුවාත් සිත මෙහේවා කරන ලද කර්මයක විපාකයයි. එක්තරා ජීවිතයකම සුප්පවාසාව බරණෙස් නුවර මහ රජතුමාගේ අග්‍ර මහේෂිකාවී ඉපිද සිටියා. මේ බරණැස්නුවර මහරැත්තුමාටත් සුප්පවාසා එතකොට ඒ වෙද්දි අගමිහිසිය වුණේ මේ සුප්පවාසාව. ඉතින් මේ අගමිහිසියටත් දාව පුත්කුමරෙක්කුපන්න. මේ පුත්කුමරාත් පුන් සඳක් මෝරණව වගේ හොඳින් හැදී වැඩෙන්න්න වනාා. නමුත් කාලයක් යද්දී. කොසුල් රටේ රජකරපු රජතුමාට මේ බරණෙස් නුවරගන්න කෙමැත්තක් ඇතිවුණා. බරණෙස් නුවර අල්ලගන්න ඕනෑ කියලා හිතුව. ඒම ීතලා මේ කොසුල් රටේ රත්තුමාමොකද කළි මහා සීනාවක් අරගිනෑවිල්ලා බරණෙස් නුවර වට කලා. බරණස් රත්තුමත් එක යුද්ධ කලාා. ඒ යුද්ධයින් බරණෙස් රජතුමා මරණයට පත් වනා. ඉතින් කොසල් රටේ රත්තුමා බරණෙස් දුවර යටත් කරගෙන ඉතාමත්ම සුරූපී කාන්තාවක් වු සිටි බරණෙස් රත්තුමාගේ අග්‍ර මහිේෂිකාව අගමිහිසිය ජීව ග්‍රහයි අල්ලගෙන තමන්ගේ අගමිහිසය බවට පත් කර ගත්තා. එතකොට දැන් අර පුදකුම රගේ අම්මා දැන් කොසොල් රත්තුමාගේත් අගමිහිසිය වනා එතකට පුත්කුමරුකි තාත්තා යුද්ධෙදී මරණයට පත් වනා. බරණෙස් රත්තුමා යුද්ධේ පැරදුනා කියලා දැනගත්තට පස්සේ ඒ පුංචි පුත්කුමාරය කුරු බිලියකින්. ඒ රාජ මාලිගාවි තිබ රහස් දොරටුවකින් මේ බරණෙස් නුවරින් පලාගය. සුදුසු කාලයේදී සේනා සංවිධානය කළ සේනා සංවිධානය කරලා තමන්ට උරුම. තමන්ගේ රාජධානය යටත් කරගන්න ඕනේ රාජධානී තමන්ට ලබාගන්න ඕනෑ කිය අදහසින් අර සේනාවත් එක්ක ඇවිල්ලා බරණෙස් නුවර වට කලා. එතකොට දෙමි පුත්කුමරුගේ අම්ම තමයි ඒවිද්දි බරණැස් නුවර පාලනය කළ කොසල්රැත්තුමාගේ අග මෙිහිසිය වනේ. ඉතින් එතකොට මේ පුදකුමාරයා දැන් නගරයේ බාහිර දොරටු හතරළඟ මහා සේනාව වටකරගන්න. හසුන් පතක් රත්තුමාට වහාම යටත්වෙන්න නැත්තං යුද්ධෙට එන්න කියලා. එතකොට කොසුල් රත්තුමා පනිවිඩයක් එවනවා නුඹට යටත්වීමක් මගි නෑ. පුළුවන්නන් ඇවිල්ලා යුද්ධ කරන්න කියලා නගරට. ඊ වෙලාවී මී පනිවිඩේ දැනගත්තාර අගමිහිසිය මොකද කළි කාටත් හොරින්. තමන්ගේ පුතාට හසුන් පතක් ඇැව්වා. ඒ හසුන් පතේ තිබුණේ පුත්‍රය යුද්ධ කරන්න අවශ්‍යනේ. යුද්ධ කරන්නඇතුව බරනැස් නගරේ අල්ලන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බරණැස් නුවරට නුවර වටකරලා. කිසිවක් ඇතුළට එන්න දෙන්නේ නැතිවෙන විදියට වටකරන්න එතකොට මිනිස්සුන්ට ආහාරපාන හිඟවෙලා ජලය හිඟවෙලා අයම යටත්වේ වී. ඒනිසා මේ නගරේ වටකරලා රැකවල්ලාගෙන ඉන්න කියලා අම්ම පනිවිඩේව්වා. ඉතිගේ පනිවිඩේ ලැබුණු පුත්කුම ර හිතුවා එනම් මේක තමයි මම කරන්න ඕනෙදේ. ප්‍රධාන දුරටු හතර වටකළ වටකරලා රැකවල් දාල කාටවත් යන්න ඉන්න දුන්නේ නෑ. පින්නතුනේ ඔය විදිහට අවුරුදු හතක් මේ නගර ට කරගෙන හිටිය දැ නගරවාසයන්ට එලියට පහලිට යන්න විදික් නෑ ප්‍රධාන දුරට වලින්. එතකොට නගරයට ප්‍රධාන් දුරටුවලින් විශේෂ දේවල් එන්නේ නෑ. නගරයේ සම්පූර්ණයෙන්ම හිරවෙලා තිබුණේ එතු රටවාසීන් නගරයක් ඇතුලින් හිීරවෙලා හි ද දස දහස්ගානක් පිරිසක්. අ ප්‍රාකාර පවුරුවලින් වටවුණු නගරයක් ඇතුළේ හිරවී සිටියයා. උන කාලයක්දවසර හතක කාලයක්. ඒ විද්දී අර මෞරැජින බැලුවා දෙන්ම අවුරුදු හතක්ම පුත්කුමරා මේ නගරේ වටකරගෙන ඉන්නවා මේ නගරයටත් තුනේ නෑ. මේකට හීතුවමකක්ද. බලද්දි මෞරැජින දැක්කා මේ පුත්කුමර ප්‍රධාන දොරටු හතර විතරයි වවාගෙන ඉන්නේ. නමුත් තව පුංචි පුංචි දොරට මේ නගරට තියෙනවා. ඒවා මේ සැලකයුතු දොරට නෙවී. නමුත් ඒ රටේ රටවැසියූ, ඒ පුංචි පුංචි දොරටුවලින් එලියට ගිහිල්ල. ආහාරපාන් ඊට පස්සේ ජලය ආදිය රැගෙනේනවා. එතකොට එනිසයි නගරය කිසිදු අවිහිරයකින් තොරව තිබෙන්නේ. මේීක දැකලා මවබිසව තමන්ගේ පුත්‍රයාට පණවිඩයක් ඇැවනවා එම්බා පුත්‍රය නුම්ඹ, ඒ විදිහට කරල නම් මේ නගරේ කවදාව තල්ලන්න වෙන්න නෑ. ඒ නිසා වහාමර පුංචි පුංචි දොරටු පවා වසා දමන්න. කිසිම විදිකට නගරෙන් එලිට කාටවත් එෙන්න්න දෙෙන් එපා කියලා. ඉතින් පුදකුම රමකද කළේ ඒ පුංචි පුංචි දොරටු පවා වසා දැම්ම. තැන් නගරේ දැන් මුල්ලු මනින්ම වැහිලගිහිලා තියෙන්නේ. එලියෙන් වතුරගේ එන්න විදිහක් නෑ. ආහාර පාන සැපවුක් නෑ. ඒ විදිහට පින්නතුනේ දවස් හතක් ගත වන. සත්වන දවසේ නගරවාසීන් දැන් කුසගින්නේ ඉන්න බැරි නිසා. අනිත් එක බාහිර රජෙක් තමයි රට අල්ලගෙන තිබුණි. නගරවාසින් එකතු වෙලා ඒ බරණ සල්ලගෙන හිටපු කොසොල් රත්තුමාව අල්ලල ඒ කොසල් රත්තුමාගේ හිසහඳින් වෙන් කරලා. හිස භාරදුන්නා අරක්කුමාරයට බාරදිීල කිව්වා දැන්. ඒ රජුනැහැ නුඹ හැවිල්ල මේ රට බාරගන්න කියලා ඉතින් පුත්කුමාරය රට භාරගත්තා. ඉතින් බලන්න පින්නතුනේ ඒක තමයි සිදවීම. ඉතකොට අර සුප්පාවාසා තමයි මවුරැජින තමන්ගේ දරුවට උපදෙස්තුන්නා නගරේ හැම පැත්තිම්ම වහල තියන්න කියලා. අවුරුදු හතක් නගරේ වහල තිබි මෞුරජිනගේ උපදෙස්මත ඊට පස උපදෙස්තුන්න දවස් හතක් කොහෙෙන්වත් එලියට එන්න දෙන්නතුූ අහන්න කියලා. පින්වතන බලන්න කර්ම විපාකයේ සැකසෙන හැටි මේ ජීවිතයේදී සුප්පවාසාව කෝලිය රාජ දේනයක්ව විපදෙද්දී. ඇගේ කුසේ අර ඉදා රාජ කුමාරයා වෙලා ඉපදිලා හිටපු කුමරූපදිනවා. හැබැයි කුසේ පිළිසිදගන්නා ු අවුරුදු හතක් මවකුසෙන් එලියට එන්න බැරූ දුක්විදිෙනවා හරියට අර නගරය ඇතුළේ හිරවෙලා හිටපු මිනිස්සුවාගේ. එතකොට ඒ විදිහයට දුක්විඳවිද ඒ දුක්වින්දේ කුමරා විතරයක් නෙවෙේ. ඒ සඳහා උපදෙස් දුන්න මෞද් දුක්වින්දා ඒ තමයි මේ පුත්කුමරාව දරාගෙන ඉන්නේ අවසානෙද සියලු දොරටු වසා තැබුවා වගේම අර විලිරුදාව ඇවිල්ලා. දවස් හතක් අප්‍රමාන දුක්වින්දමේ සුප්පවාසාව. හැබැයි පින්නතුනි බලන්න එතකොට මේ කරම විපාකයක් තමයි පිටුපසින් තිබෙන්නේ. ඔබේ ජීවිතෙත් සමහරවිට ඔබට විවිධාකාර දුක්කම් කටලුලට ජීවිතේ මෝනදන්ට වෙනවා වෙන්න පුළුවන්. මේ වෙද්දි සුප්පවාසාව සෝතාපන්න වෙලා හිටිය සූතාපන්න වනත් ඇයට කරමයෙන් ගැලවීම හැකියාවක් තිබුණේ නෑ අපි හිත මෙහේවා කරන ලද ක්‍රියාව අපි පිටුපසින් එනවා. ඒක දුක්විපාක උපදවාහදන එකක් නම් හරියට ගොුණගේ පිටුපසින් එන කරත්තරෝද ගොුණට දුක පිණිස එනවා වගේ අපි පිටුපසින් අපට දුක පිණිස අප හිත මෙහේවා කරන කරම එනවා ඒ වගේම තමයි අපි කරන පන්න හරියට සෙවන එල්ලක් වගේ පින අප පසු පසින්නේ නොවා. ඉතින් දෙන් උබ සමහරවිට නිරන්තරයෙන් දර්මය අහන ධර්මය පුරුදු කරන කෙනෙක් වෙන්න පුළුව. නමුත් පින්වතුන හිතා බලන්න දැන් සුප්පාවාසා නම් සෝතාපන්න ශ්‍රාවිකාවට පවා මේ වගේ දුකක් කර්මාණරූපෝ ැබුණන්න ඔබ අප ගැන කවර කතාද. ඔබ දන්නවාද ඒ කුසේ හිටේ කවුද කියලා. ඒ කුසේ හිටපු පුත්කුමරුන් තමයි මේ බුදු සසුනේ ලාභයන් ලැබීම් අතර අගතනතුර ලැබූ අපගේ පරම සුපූජනීය වූ සීවලී මහරහතන් වහන්සේ. ඒ සීවලී කුමරු තමයි කුසේ හිටේ කො ත ලන්න දැම්ම මේ සීවලී කුමරු කියන්නේ ලේසි පාසු කෙනෙක්ද. සීවලී කුමරු කියන්නේ පින්න තුනේ දැම් බලන්න මිබඳු කරම්ම විපාකවලට එබඳ උතුමාන් පවා ලක්වෙනවානම් ඔබ හිතන්න ඕනෙ දේ තමයි අප ගැන කවර කතාද. මේ සීවලී කුමරු මීට කල්ප ලක්ෂයක ඉඳල තමයි පෙරුම් දැම්පුරන්නේ මේ බුදු සසුනේ ලාභයන් අතර අගතනතුර ලබන භික්ෂ බවට පත් වෙන්න. මහරහතන් වහන්සේ බවට පත් වෙලා පිරිනිවන් පාන්ට පින්නතුනේ මීට කල්ප ලක්ෂයකට පෙර හන්සවත කියලා නුවරක් තිබුණා. මේ හන්සවති නුවර පදුමුත්තර කියලා බුදුරජාණන් වහන්සෙනමක් පහළ වන. ඒ කාලි හන්සවති නුවර රජ පැමිණිය එක්තරා පින්වන්ත මේ රජතුමා තමන්ගේ නගරයට පදමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සී පදමුත්තර බුදුරජාණන් වහන්සව බැහැ දකින්ට ගියා. දිතිස් මහාපුරුස ලකුණෙන් බැබලුණු පදමුත්තර බුදුරජාණන් වහන්සව දුටුමී රජතුමා දෙකුම් මාත්‍රීෙන්ම සතුටට පත් වනා තෙරුවන් සරණ ගියා පින්නතුනේ ඒ මොහතේ ඒ රජතුමා ඒ දම් සබහ මණ්ඩපේ සිටිද්දීම තමයි ඒ පදමුත්තර බුදුරජාණන් වහන්සේ සුදර්ශන නම් ඇති සුදස්සන නම් තෙරුන් වහන්සේව මහරහතන් වහන්සේව ඒ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුදුසසනේ ප්‍රත්්‍ය ලාබීන් අතර අගතන්න තුරෙහි පිහිටවවේ. ඉතිං එය දුටු රත්තුමා බොහෝම සතුතු වෙලා හිතුවා අේ මටත් මේබඳු බුදුසසුනක ප්‍රත්ති ලාබීන් අතර අගතනතුර ලබන්ට ඇත්නම් රත්තුමාමකද කළේ පදමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරත්නයෙක්ට සද්දිනක් දන් පිදවා සද්දිනක් තමන්ගේ අතින්ම වැළ දෙෙව්වා සද්දිනක් දන් පුදලා වන්දනා කරලා පදමුත්තර බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රාර්ථනා කළා අනී මටත් අනාගත බුදුසසුනක ප්‍රත්‍යලාබීන් අතර අගතනතුර ලබන්ට ඇත්නම් කියලා. ඒ වෙලාවී පදමුත්තර බුදුරජාණන් වහන්සේ. දුටුව මීන් කල්ප ලක්ෂේකට පසුව ගෞතම ගෝත්‍ර ඇතිව මිලවට පහළ වන අපගේ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සගේ බුදුසසුනි ප්‍රත්්‍ය ලාබී නතර අගතනතුරට පත්වෙන්ට පිනක් මේ රත්තුමාට ඉපදුනා. ඉතින් පදමුත්තර බුදුරජුන් ආශිර්වාද කලා. එතකොට බලන්න පන්නතුන බුදුරජාණන් වහන්සේ නම් අක් ප්‍රමුක මහසංඟරුවනට දවස් හතක් දඳුන් ුත්තමයෙක්මි. ඊට පස්සේ තවතිසා ආදී දිවියලෝකොල ඉපදිලා අබුද්ධෝත්පාද කාලයක යළිත් මනුලොව ඉපතුනා. ඒ ජීවිතයේදී බුදුරජාණන් වහන්සේලා මේ ලෝකනෑ හැබැයි පසේ බුදුරජාණන් වහන්සේල පහළ වෙලා ඉන්නවා. මේ කුල කුමරා දැක්කා පසේ බුදුවරු දහස් නමක් වැඩසිටි නැහැටි. ජීවිත කාලයේ මුළුල්ලේම දහස් නමක් වූ පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කළ. එතකොට හිතල බලන්න ජීවිත කාලයක් පසේ බුදුරජාණන් වහන්සේලා දහස් නමකට උපස්ථාන කළ පුුණ්‍යවන්තේ. ඉඩ පස්ස පින්නතුනේ සසරේ නොව පින්කං කරලා තියෙනවා. විපස්සි බුදුරජාණන් වහන්සගේ කාලේ බන්ධුමතී කියන නුවර, ඒ නගරේට බාහිරින් තිබ් පසල් දනව්වක තමයි මේ කුලකුමර විපදන එතකොට ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියා බන්දුුම රත්තුමා විපස්ස බුදුරජාණන් වහන්සේ වඩමවාගෙන මහා දනක් දුන්නා මහාදානයක් ඒ විපස්ස බුදුරජාණන් වහන්ස පිරිවරාගෙන හිටිය හැට අටලක්ෂයක් මහා සඟරුවන කට විපස්ස බදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාට ලක්ෂයක් ස්වාමීන් වහන්සේලට මහදන් පිදුව මීධානි දෙකපු මිනිස්සු හිතුවා නගරි මිනිස්සු සිටුවරු අමාත්‍යවරු ඇතුළ නගරි මිනිස් සිතුුව අපි රත්තුමා මහ පුදුම කෙනෙක් නොවේ. මේ රජතුමා අපිටත් දන්වන්නැතුව මිහම මිච්චර මහදනක් දුන්න නොවේ අපි රජතුමාට වඩා වැඩිදාානක් දෙනවා කියල හිතලා මකද කල පහුවනිද දානයට ආරාධනා කරලා විපස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හැටාටලක්ෂයක් මහස් සඟරුවනට රජතුමා දුන්න දානය වගේම දාානයක් පූජ කරලා ඊටත් වඩා හොඳට. ඉතකොට රත්තුමා බැලුවවා හරිවැඩීනද මම රජතුමා නමුත් මේ නගරරි මිනිස්ය එකතු වෙලා මටත් වඩාලොකුවට දානි දෙන්න. මම හෙට ඊට වඩා ලොකුවට දන් දෙෙනවා කියලා ඊ නඟ දවසේ රත්තුමා දුන්න. ඔන්න ඊට පස්සේ දවසේ ආපහෝ නගර වැසිය දුන්න දැන් පින්නතුන මේක තරඟයක් වුුණා කවුරු අතරද. රජතුමත් නගර වැසියොත් එක්ක ඔන්න පස්වෙනි දවසසා ආවා. පස්විනි දවසේ දන්දුන්නේ රජතුමා. ඊට පස්සේ හයවිනි දවසේ දැන් ඊට වඩා දන් දෙන්න බලන්නේ කවුද. නගර වැසියෝ. නගර වැසියෝ දන් දෙන්න යද්දී? හැබැයි ඉදා නගර වැසිවු පරදින්නයි ග. හේතුව පින්නතුනේ කිරිත් මී පැෙනිත් හොයාගන්නඩ බැරිවනා. දෙැ රත්තුමා කිරිත් මී පැණිත් සහිතවයි දන්දන්නේ. නගරවැසියන්ට කිරිත් මී පෙනණත් හොයාගන්නඩ බැරිවුනා දැ කොහෙ බැලුවත් කිරීමී පැෙනි නෑ. කොහොමුණද දන්නේ නෑ. එතකොට පින්නතුනේ දෙ නගර වැසියෝ මොකද කළේ ඉක්තරා පුරුෂයෝ හතර දෙනෙ කැඳවලා. රන්කහාවනු දාහගානි දුන්න. දෙ සාමාන්‍යයෙන් කිරී මී පැනී එච්චරවටින්නේ නෑ. නමුත් රන්කාහාවනු දාහගානිද හතර දිසාාවට පිටත් කරලා ඇව්වා. අපිට රත්තුමාට පරදින්න බෑ කොහෙංහරි කිරීමමී පෙනි හොයාගෙනඉ කියලා පිටත් කරලා ඇැව්වා. ඔය වෙලාවී එහෙම පිටත් වුණු එක්තරා පුරුෂයෙක් නගරයේ දුරටුවළඟ නැවතිලා හිටියා කොයි වෙලාවෙ හරි කවුරු හරි කිරීීමමී පැණි අරගෙන අවුත්. ගන්නවාගෙන අදහස. පින්නතුනේ ඒ විද්දී අර තරුණ කුලපුත්‍රයා. නගරයම් බාහිර ගමක් ඉපදිලා හිටියේ. ඉතිං එදා එල දෙනගින් දොවපු කිරි. ඉතාමත්ව ප්‍රීත මීකිරි බවට පත්කරගෙන ඒ රි මුදවපු කිරි රැගෙන ඒ කිරි මුට්ටි අරගෙන හිතුවා මේක මම නගරයට ගිනිස්චොත් විකුණ ගන්න පුළුවන්. ඒ නිසා මම මේ හිරි නගරයට ගෙනියන්න ඕනෑ කියලා. උදේම කිරිමුට්ටිය අරගෙන පිටත් වුණ. ඒම පිටත් වෙද්දී අතර මඟදි හිතුණ නගරයට මම්මී නිකං මෙිහෙමයන්න හොඳනෑ. මූන හොඳට හෝදගෙන දත් ආදිය දැහැටිවලින් පිරිසිදු කරගෙන පිළිවලකට යන එකයි හොඳ කියලා හිතලා දැහැටි දණ්ඩක් කඩාගන්ට වනේට ගියාට පස්සේ. දැක්කා කවුරුවත් දැකල නැතිවිදිහේ මී වදය. ඉති මේ කුල පුත්‍රයමකද කළේ මීවදෙත් කඩා ගත්ත. හිතුව මේ මීවදේ කිරි හොඳ ගානකට දෙන්න පුළුවන් කියලා. නගරට යද්දී අර දොරටුවේ හිටපු කෙනා දැක්කා. හොඳ ලොකු මීවදයකුයි කිරිහට්ටියෙකුයි අරගෙනෙන තරුණේ. දුවගෙන ගහිල්ල කිවන්නේ යන්නේ ම ඔබ කුමටද මේ කිරීමී පැෙනී ගෙනයන්නේ. කිවවා ඇතින් වෙනමකටද මේයමංගෙන යන්නේ විකුණාන්න. ඒ ගමම් අර පුරුෂය කියනවා හෙනම් මම රන්කහාවනුවක් දෙන්න මටුවක දෙන්න කිව්වා. එතුකට මේ තරුණය කල්පනා කරනවා. රංකාවනුවක් වටින්නේ නෑ කිරීමී පැනි. මේ කිරීමී පැනී දෙකමකට ගත්තත්. මසු භාගයක්වත් වටින්නේ. මසු භාගයක්වත් වටින් නැති මේ කිරිවලටත් මී පැනිිවලටත් එයි මටමී රංකාහවනුව දෙන්න යන්නේ. එහනම් මොකක් හරි දෙයක් මෙතන තියෙනවා. කියල හිතල කිව බෑ මම දෙන්නෙ නැහැ. රංකාහවනුව මදි කියලා කිව්වා. ඒ විලාවී අර පුරුෂයකනව හරි එහනම් මං ඔබට රංකාවනු දෙකක් දෙන්න. දෙකටත් බෑ කියලා කිව්වා. එහනම් පහත් දෙන්න කිව්ව. ඒත් බෑ කිව්ව අන්තිමට කිව්ව රන්කහවනු දාහක් දෙන්න මේ ඕක දෙන්න කිව්ව. කුමාරයා අර තරුණය කියනවා බෑ ඒත් දෙන්න බෑ. එතකට කියව අනේ මල්ලඟක යනෙ මිච්චරයි මට ඕක දෙන්න මන් රංකාහවනුද දාහක් දෙන්නම් කියලා. එතකට ඒ විලාම තරුණයා මේ බුද්ධිමත් තරුණය අහනවා හැබෑට ොකද හහිට වෙලා තියෙන්නේ. මී කිරිත්මී පෙනත් සාමාන්‍යෙන් ගත්තහම මසුභාගයක්වත් වටින්නේනෙ. එහි මේකේ ඔබැයි මට මේ රංකාහාවන දාහක් දීල මේ කිරිමී පැෙනිගන්න යන්නේ. එතකුට අර පුරුෂය කියයනවා ඒ භාග්‍යවත් අරහත් විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපගේ නගරහහිට වැඩම කොට වදාලා. ඒ විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, උදෙසා ඒ මහසංගරුවන උදෙසා රජතුමා මහ දනක් දන්න. ඒ දානය දැකපු දනවවාසි නීළඟ දවස ඊට වඩා හොඳර දන් දුන්න. ඊට පසේ නගරවාසිීන්ට පරදින්න බෑ කියලලා ඊළඟ දවස ඊට වඩා විශාල දනක් දුන්න. ඔය විදිහර දවස් පහක් ගියා අද නගරවාසින්ගේ දවස හැබැයි නගරවාසින් පරදින්නයි යන්නේ රත්තුමාට ඇයි කිරිත්මී පෙනිත් නැති නිසා කියලා කිව්වා. නිසයි අපි ිච්චර මුදලක් දීල හරි මික ගන්න යන්නේ. ඒ වෙලාවී ඒ බුද්ධහ කියන වචනය ඇසෙනවත් එක්කම ඒ තරුණයට කුමක් දෝ දෙයක් දෙනොනා. ඒ තරුණයකි වනීඉහිනම් මාත්කෙමති යොයධානයට සම්බන්ධවෙන්න. මං කැමති නෑමී මගේ කිරීමී පැෙනී විකුණන්න ඉහිනම් මට මගේ අතින්ම ඒ දානේ පූජා කරන්න අවස්ථාවක් දෙනවද කිය ඇහවා. ඉතිං අවසානිදි අර පුරුෂය නගරවාසින් එක කතා කරපු හාම නගරවාශීන් ඒට කැමැති වුනා. ඇයි වෙන කරන්න දෙයක් නෑ වෙන කොහෙෙන්වත් කිරීමී පැෙනී හොයන්න නෑ. කිරීමී පෙනී තිබ්බෙනත්ත නගරවාසින් පරදිනෝ. ඉතිං ඒ වෙලාවී පින්නතුන මේ තරුණයාට අවස්ථාව ලැබනා. විපස්සී නම් බුදුරජාණන් වහන්සේට කිරිත් මී පෙනිත් පූජා කරන්න. තමන්ගේ අතින්ම කිරිමී පෙනි කලවන් කරලා ප්‍රනීත විදිහයට සකසලා දන් පිදවා. ඒ වෙලා විපස්ස බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා. මී සැදහැති තරුණයාගේ අදහස මුදුන් පත්වේවා. මී රිත්මී හැට අට ලක්ෂයක් වූ මහසඟරුවනටම, ප්‍රමාණවත් පරිදි මහත් බවට පැමිණේවා කියලා අදිිෂ්ටාන කළ පින්නතුනී බලන්න බුද්ධා අධෂ්ටානයේ හැට අට ලක්ෂයක් ස්වාමීන් වහන්සේලට ඒ කිරිමී පැණි ප්‍රමාණවත් වනා. ඉති මේ තරුණයා බොහෝම සතුටින් සියතින්ම පූජා කළ. එතකොට හිතා බලන්න හැට අට ක්ෂයක් හැට අට ලක්ෂයක් මහසගරුවන ප්‍රධ පහසංගරුවන පරිවාර කරගන්න බුදුරජාණන් වහන්සේ මොල් කරගන්න ඒ බුද්ධ ප්‍රමුmuka හැටාට ලක්‍ෂයක් මහසංගරුවනට දන් දුන්න කෙනෙ. මේ බුදුසසනේ ලාබ ඇති ප්‍රත්්‍යය ලාබ ඇති භික්‍ෂූන් අතර අගතනතුර ලබන්න පින ඇති කෙනා. මවකුසේ අවසාන ජීවිතයේදී මවකුසේ අවුරුදු හතකුත් දවස් හතක් හිටිය ඉති ඒබන්ඳු උතුමන් කරාත් කර්මවිපාක පැමිඳිනවන්නම් අප ගැන කවර කතාද. ඉති ඒ නිසා පින්නතුනේ අපි මේ පොඩ්ඩක් දන්ටිකක් පූජා කලා කියලා බණපදයක් ඇහුවා කියලා කර්ම විපාක අපකරා නෑවිත්තියෙනෙ නෑ. අපි හිතමිහේවා කළ කරමයේ විපාක අප කරා එනවා. හැබැයි ඉබබන්ධු අවස්ථාවලදී තෙරුවන් සරණගිය ශ්‍රාවකයෙක් ඒට මහුණ දිය යුත්තේ කොයි අයුරෙන්ද. මේ සුප්පවාසා ට මුහුණදුන් අයුරු ඉතාමත්ම ආදර්ශමත් පින්නතුනේ මේ සූත්‍ර තියනවා මෙන්න මෙහෙම. සා දුක්කාහි තිබ්බාහි කරාහි කටුකාහි වේදනාහි පුට්ටා තීහි විතක්කේහි අධවාසේදී. ඇය එබඳු තිවුණු වූ කටුකවූ දුක්හු කරකශවූ වේදනා ඉස්පර්ශවේද්දී දරුගැබ හිරවෙලා දවස් හතක් දුක්විනිිද්දී. මාස් අවුරදු හතක් දරුගැබ දරාගෙනදද්දී තිවුණු දුක්වේදනා විනිද්දී ඇය තුං ආකාරයක විතරකයන් හිතමින් මේ දුක ඉවසුවා. මොනදෑය හිතපු ආකාරතුන්න. න්න මේක හොඳ තිගෙනගන්න. සම්මා සම්බුද්ධෝ වතසූ භගවා ඉමස්ස ඒවරූ පස්ස දුක්කස්ස පහනාය දම්මං දේශේති එක තමයි පලවෙනි විතරක ඒ තමයි යම් ඒ බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් මෙබඳු දුක්තුරු කිරීම පිණිස දහම් දෙසනාසේක්ද යම් කරකස වූ තිවුණු වූ කටුකවූ දුකක් විදිනව නම් එබන්ඳු දුරකිරීම පිණිස යම් කෙනෙක් දහම් දෙසනාසයක් දෙයක් මුත්තමෙක් ඒ බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසක කියලා ඒ කල්පනා කරනවා. තැම් බලන්න තමන් විෙන දුක ගැනහිත හිතෙනවා මේ බඳු දුක්්දුරු රීම පිණිස යම් උත්තමයන් වහන්ස නමක් ධර්මේ දේශනා කරනවාන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක දෙවිනි විතර්කයමකක් ද. සුපටිපන්නෝ වත්ත තස්ස භගවතෝ සාාවක සංගු. යෝ ඉමස්ස ඒවරූ පස්ස දුක්කස පහනාය පටිපන්නෝ. යම් පිරිසක් මේ මම දැන් විදින දුක් ආකාරයේ දුක්දොම්නස් ප්‍රහාණය කිරීම පිණිස ප්‍රතිපදාවේ දෙනවාද. ඒ මේ දුක් ප්‍රහාණය කිරීම පිණිස ප්‍රතිපදාවේ දෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ කාන්තයෙන්ම සුපටිපන්න වන සේක. බලන්න ප්‍රථමකට බුදුරජාණන් වහන්සවසහි කළා දෙවනුව ඒ ආරි ශ්‍රාවක සංඝයාසිහි කළා තුන්වවිනිව ඇසහි කරනවා යෝ ඉමස්ස ඒවරූපස් සුසුකං වත තං නිබ්බානං යත්තිදං ඒවරූපං දුක්කංන්න සංවිජ්ජතීති යම් ආකාරයකට මෙබඳු දුක් නැද්ද මෙබඳු දුක් නැද්ද ඒ මෙබබඳු දුක් නැති නිවන නම් ඒ කාන්තයෙන්ම උතුම් සුවයයි කියල කල්පනා කරනවා. උතුම්ම සැපතේ නිවනයි කියල කල්පනා කරනවා. මේ විතරක තුන හිතමින් තමයි ඇය තමන්ගේ වේදනා දරාගෙන සිටියේ. පින්නතුනේ ඔබ මොහොතක් හිතන්න. දෙැන් අපේ ජීවිතයේ විධාකාරයෙන් විධ ප්‍රශ්නයනවා. විවිධ කම් කොටලු එනවා. විවිධ දුක්්පීඩාපිට විඳින්න එනවා. එබඳ වස්ථාවල දී අපිත් මෙබඳු විතාර්ක හිතනවාද. මිබඳු විතාරක හිතමින් ඒ දුක්වේදනාව දරාගෙන ඉන්න පුළුවන්නම්. ඔබ හැබෑම දක්ෂයෙක් එපමණක් නොවේ. ඔබ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම සරණගේ ශ්‍රාවකයෙක්. සමහර උදවේඉන්නවා තමන්ගේ ජීවිතයේ සමහරවිට විවිධාකාරයේ ප්‍රශ්න වලට මූන දෙනවා කරමානුරූපව. තින් අපට බොහෝවිට කරමාණරූපව විදවන එක පේන තැනක් තමයි විවාහය කිය කියන්න. සමහර ස්වාමියයා සහ භාරිියාව හමුවෙන්න්නේ සසරී කරන ලද කර්මය පාක වලට අනුව පිනතිනි හරීපුදුමයි සමහට සංසාරය සතුරෙක් සැතිරිය හම්බිච්ච ගමන් පළවිනි දැක්මිම ආදරෙ හිතෙනවා. ඒ ආදර හිතනෙමකටද විඳවන්න ඊට පස්සේ ආදරේ ඉඳදල අ හිතිල අර උක්කුම තමන්ගෙතියෙන දෙමාවපියෝ සමහරවිට සියලුදේ අතෑරලා අර කෙනා මත්තේ නැහන්න හදනවා හැබැයි දන්නේ නෑ සංසාරයේ සතුරෙක් ඒහම නැත්තන් සැතිරියක් කියලා. අන්තිමට යාළුවෙලා කොහොමරි කසාද මැදල ටි කලාකයක්්දි තමයි තේරෙන්නේ. විඳින්න තියෙන දුක විඳින්න තියෙන දුක පින්න්නතුනේ ඒක හරි පුදු මයි ද සමහරයේ එහෙම ම විඳින දුක් ඒකත් සතුටෙන් පිගන්නවා සමහරයි මක දැන් කරමි සකස් වෙන කරමේ සකස් වෙන හැටි හර පුදුමයි. කර්ම මේ සකස් වෙන හරි පුදුමයි පින්නතුනේ. ඉතිකොට දැන් ඒක එක සමහර පවල් තියෙනවා ඒ පවුලි ස්වාමයා බිරිඳට පුදුම විදිහයට වදවේදනා දෙවා. ඉතකොට සමහර පවුල්ලල ඒ බිරිද ඒ වදවේදනා ඉවසමින් වදවේදනනා ඉවසමින් ඒකින් සතුට වෙන. බලන්න මේම කරම කරම විපා ක එනෙහැටි එතකොට දැන් ඒ සමහරවිට තමන්ගේ ස්වාමියයා දෙන වදවේදනාවලින් සතු වෙන විදිහේ බිරිින්දැවරු ඉවා. එතකොට ඒ අර කර්මානුරූප විඳවන්නමයි ඉපදිලා එන්න පිරිවතු. විඳවන්නමයි ඉපදිලා යන්නේ. එතකොට බලන්න කර්මය කර්ම විපාග එනෙහැට සමහර බිරින්දෑවරුඉන්නවා ඒ ඒ බිරිින්දෑවරුන්ගේ මුළු ජීවිතේම එකම දුක්ගොඩක් එකම දුග ගොඩක්. මේ ලංගතිය කම්මක් කෙනෙක් ලිපියක්යමු කරලා තිබුණා ඒ ලිපිය තිබුණු දේ ඇහු හම්ම හිතාගන්න බෑ අම්මගේ මු වි එකම ගිනි ගොඩක්. ජීවිතයේ මට්ටමට පත්වනේ ස්වාමිය නිසා. ඒ ස්වාමියා ගෙදරටත් හොරින් ආදරය කරලා පැනලාපු එක්කෙනා. ත හිතල බලන්න මේ කැරකි කැරකි යන්න හැටි. දෙ සමහර ස්වාමිවරු සමර ස්වාමිවරු කතා කරනවා මේ බිරිින්දෑවරු නිසා මුලු පවුලම එකම දුක් ගොඩක් බවට පත් වෙලා. මේ සසරි හැටි දෙ සමහරට ඒවකින් ගැලවෙන්න විදිීකුොත් නෑ. ඉතකොට, එබඳු අවස්ථාවලදී සමහරවිට විදෝ විදෝ කොහොම හරිමි දුක ගෙවන්ඩ වෙන අවස්ථා තියෙනවාන. ඉතකුට ඔබ කුමක්ද කරන්න ඕනේ. ඔබ නිතර ඒ දුකමුල් කරගෙනත් බුදුරජාණන් වහන්සේව සිහි කරන්න මකද කර්ම කරම විපාකවලින් පින්නතුනි අපිට ප්‍රාරථනා කලා කියලා ප්‍රාර්ථනාවකින් ගැලවෙන්න බෑ. හිම අවස්ථාවලද අපි ශාස්රූන් වහන්සේම උතු වූ ශ්‍රීසත්්ධර්මරත්නේම. ආරි මහා සංගරත්නයම සිහි කරන්න ඕනේ. ැ මෙතනදී සුප්පවාසාසීකරය කොහොමද. මම යම් දුකක් විඳිනවන්නම්. එබඳු දුක් ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ කාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වන සේක. මිබඳු දු ප්‍රහාණය කිරීම පිණිස ප්‍රතිපදාවේද නාරි මහා සංගරත්නයේ ඒකාන්තයෙන්ම සුපටි පන්නවනසේක. යම් තැනක මෙබඳු දුකක් නැද්ද ඒ අමාමහා නිවන නම් මේ කාන්තෙන්ම ප්‍රනීතයියේ කියලා ඇය නිවන සිහි කලා ආරෙ සංගයා සිහිකරා ඒ වගේම ඇය බුද්ධරත්නය සිහිකලා ජීවිතයේ විඳන්න ලැබුණු දුක්්දොම්න්නස් අ කරමානුරූපව ගෙවල ඉවර කරන කාලයේ ගෙවල ඉවර කරනක ඒ දර්මයම සිහි කලා. ඒක තමයි පින්නතුනේ අපිට කරන්න තියෙන්නේ. දැන් සමහර උදවිය දැන් විවාහේ නිසා පීඩාවට පත්වෙනව වගේම තවත් සමහරා ඉන්නවා මේ මිතුරෝ නිසා පීඩාවට පත්වෙනය. ඒකත් හරි පුදුම දෙයක් පින්නතුනේ දැන් සමහර වෙලාවට කරමානුරූපමයි ඒක වෙන්නේ. දෙැ සමහර ළමයි දැන් මට මතකයි මට මේ හම්බුනා එක දරුවක්කේ වගේ ඒ ළමය හම්බුුණිමට දිල්ලි නුවරදී ඒ දරුවා මේ එක්තරා ප්‍රශ්නවාගයක් අහලාත් ඉති අපේකට උත්තර දුන්න ඉතින් අවුරුදු විශය එක විසි දෙක්ක දරුවේ ඉතින් මේ දරුවවා අන්තිමට ඒ දරුවක් ජීවිතය මටකිව විස්තර කියල ඒ විස්තරය හුවාම හරි දුක හිතෙනවා ඒ අම්මයි තාත්තයි මකද කරන්නේ මේ හොඳ උගත් පවුල්ලක දිල්ලි නගරේ ඉතින් මේ තමන්ගේ එකම පුතා ඉති මේ දරුවට හොඳට උගන්නන්න කියලා දරුවාව එක්තරා පාසලකට යොමු කරනවා. ති ළමය හරි අහිංසක ළමේ. මේ ළමයට ඒ පාසලේ ඉන්න අනිකුත් දරුවන්ගෙන් පුද්දුම පීඩා පුද්දුම තාඩන පීදනවලට මේ ළමයලක් වෙන්නේ. අවසානෙදි මේ දරුවට ඒක මානසිකව දරාගන්න වැරුව. ඒ ම අ අන්ඩපුවාර අනන්තයි කියලමට කිව්වා. එතකොට විවිධාකාය උසු විසුළුවලට විධාකාරයෙන් මුළු ජීවිතීමී දරුව දුක් විඉඳලා. දැන් පවාඒ දරුවට ඒක සිහරද්දි හිතට බයක් ඇැති ගැනීමක් නවා. තැන් බලන්න පිනතන කර්මාණුරූප වෙනදී තැන් ඒ දරුව සමහරට වෙන පාසලකට ගියන්න ඔය ප්‍රශිනයැ. එතකොට කර්මාණුරූපව ඒට විපාකළබන්න සුදුසුවෙන විදිහටම තමයි සියල්ලම සකස්වෙන්නේ සමර අය සමහර ස්ථානවල වැඩටයන. වැඩට ගියාට පස්සේ ඒ සේවාකරන තැන්වලින් පුදුම පීඩාවිදිනවා එහෙම එක දියනයක් එක දියනියක් ගෙනා අපිට විස්තර දෙැන ගැන ලැබුණ ඒ දියන එක්තර ස්ථානයක සේවය කරන්න යනවා ඒ සේවය කරන තැන එක්තරා කෙනෙක් ඒ දියනියත් එ අස්ථානයේ අමනාපයක් ඇති කරකි හැම වෙලාවෙම මේ දියනයට දුක් දෙනෝ. ඉති මේ දියනය හිතාගන්න බැරි විදිහට මානසික ප්‍රීඩාවට ලක්වෙනවා මේ තමන්ට වඩා ඉහෙලි ඉන්න කෙනාදන ප්‍රශ්ට නිසා. එතකොට අවසානයේදී ඇයට මානසික බෙහෙත් බොනමට්ටමටම ඒ බරපතල වනාා. මේ කරමාණරුප වෙන දේවල් පින්නතුනේ. මුකද සංසාර ජීවිතේ ඇයත් ඒ විදිහට තවත් අය පීඩාවට ලක් කරලා ඇති. අරමා කියපු තරුණ දරවාත් සසර ජීවිතයේ තවත් එබඳුම දරුවෙක්ව ඒ ආකාරයට පීඩාවට පත් කරලා ඇති. අප අපි මේ ලෝකයට මුදාහරින දේ තමයි අස්වැන්නකොට යළි ලබන්නේ. ඒ නිසා මතකතියාගන්න ඔබ සිත මෙහේවා දෙයක් කරද්දී සිත මෙහේවා දෙයක් කිය අද්දී හිත මෙහේවා දෙයක් සිතත්්දී. යල්ලි තමා කරා ඉන බවසිහි කරන්න. ඒ නිසා සැප කැමති ඔබ තව කෙනෙකුට දුකක් දෙන්න එපා. තව කෙනෙකුට දුකක් දුන්නොත් ඔබ ඉබඳු දුකක් පෙරලා ලබනස්භාවෙන් යුක්තවයි උපදින්නේ. දෙ සමහර අයින්න උපතින්ම කොරවෙලා උපදින්නේ. සමහරයින්න උපතින්ම වපරයි. සමහරයින්න උපතින්ම විධ අඩුපාඩු සහිතයි. ඉතින් අපි මේ ළඟදි දැක්ක එක්තරා පුද්ගලයෙක් හරි ලස්සන කෙනෙක් හරි ලස්සනයි හැබැයි ඇසවපරයි. දෙ බලන්න මේ මේ සසරේ රවල බල ඇති සමහරට කෙනෙක් දහා. ඒ ඒ විදියට වපර කරලා තව කෙනෙක් දිහා බල උසුලු විසලු කරද්දි එහි විපාකය ආපහුවවෙන්නේ ස්වභාාවෙන්ම ය ලබමින් ඒ නිසා මේ කර්ම කර්ම පලගෙන තේරුම් ගන්න කරම කර්ම පලගෙන තේරුම් අරගෙන එක දෙයක් තියෙනවා ඒ තමයි තමන් යළිත් එබඳ කරම කරන්න එපා. ඒ වෙනුවට සමාජයට යහපතම දන් දෙන්න අනිත්දේ තමයි ඒ කර්ම විපාකයේ විනිද්දී ඒ කර්ම විපාකයේ විපාකයක් විදියට අවසංකරගන්න. ඊ මුල් කරගෙන තව කරම විාක ැස් කරගන්න යන්න එපා එතනද අපිට වැදගත්වෙන බොහෝම වටින දෙයක් තමයි ඒ කරම විපාකය ගෙවිලා අවසංවෙනකන් මින්ටමී විදියට සිහිකරන එක ඒ භාග්‍යතුන් වහන්ස ගෙන ධර්මරත්නය ගෙන සංගරත්නය ගෙන සිහිකිරීම හරි වැදගත්වෙනවා ඒ වගේ මුදෙන් සමහරුවට ඔබ මේ වන විටත් කර්ම විපාකයකින් පීඩාවට ලක්වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් දෙ සමහරවෙලාවට අමනුෂ්‍ය ප්‍රශ්න පවා වි මේ කරම විපාකත් එක්ක බද්ධ වෙලා එන්නේ. ඔබට මතක ඇති අපේ පැරණි බණ කතාවක තියෙනවා මට මතක හැටියට සද්ධර්ම රත්නාවලී වගේ මට මතක ඒ තියන එක්තරා කතාවක් ඒ තමයි එක්තරා මිතුරෙක්කි වා එක්ත පුරුෂයෙක් ඒ පුරුෂයාට යාග හැමදාම ලෙඩ හැමදාම ලෙඩ ඔළුව බරගතියයි ඇඟට පණනෑ විවිධාකාරයෙන් දුක්දොම්න්නස් මෙයා විඳිනෝ. එතකොට හේතුව කර්මාණුරූපව එක්තරා අමනුෂ්‍යයෙක් එත මෙයාගේ ශරීරයට අධි ග්‍රෝහිත වෙලා ද මෙයාගේ ශරීරයේ ඇසරු කරගෙන අමනුස්සයකිඉන්නවා යකේ. එතකොට යකා මෙයාගේ ශරීරය ඇසරු කරගෙන ඉන්න නිසා තමයි මෙයාට එබඳ පීඩාදැනෙන්නේ. දවසක් තමන්ගේ පැරණි මිතුරෙක්ව බලන්නය නවා පැරණි මිතුරා බලන්න ගියාට පස්සේ පැරණි මිතුරාගේ නිවසට ඇතුළු වෙනවත් එක්කම. ඒ වැට කඩුල්ලෙන් පනිිනවත් එක්කම මෙයාට පුදුම සැහැල්ලුවක් දෙනුුණා. ඊට පස්සේ මිතුරාළඟට ගියාට පස්සේ දෙ මෙයාට වෙනදා නැති සහැලුවක් දෙනනවා. හරි පුදුමයි වෙනද ඇඟට බරගතිය ඔලුවරි දෙනවා ලඩ ගාන මොනවත් නෑද. මෙයා හරි පහසුවෙන් තමන්ගේ මිතුරත් එක්ක සතියක පමණ කාලයක් ගත කළ. කාලයක් ගත කරලා මිතුරට සමුදීලා තමන්ගේ ගමනගරේ බලා යන්න පිටත් වෙලා. අ මිතුරාගේ නිවසේ වැටකඩුල්ල ළඟට එද්දී මෙන්න මෙයාට පේනෝ විරූපී කෙනෙක් වැටකඩුල්ලෙෙන් එහා පැත්ත වෙලා බලංඉන්න අත්බූ තමුතු කෙනෙක් අමනුශ්‍යයෙක් ඊට පස්සේම පුද්ගල ඇහුවා නුඹ කවුද ඔතෙන්ට වෙලා ඉන්න නුඹ කවුද. එතකොට ඔහු කියනවා මම තමයි නුඹේ ශරීරය හිටපු අමනුෂ්‍යය. නුම්බේ ශරීරෙහිටපු යක්ෂය මම නුම්ඹ ඔය වැට කඩුල්ල පයිදකකිවෝ බලන් ඉන්න නුම්ඹ ඇැඟට පු ඇතුුවෙන්. එතකොට පුරුෂයා තේරුම් ගත්ත හිනම් මටම මේ අසනීපතත්ත්වයක් දෙනේ මටම ඉන්න අමාරු තත්ත්වයක් දෙනුනි මේ උක්කොම වුණ මේ අමනුෂ්‍ය නිසා. මොකක්කරි හේතුවක් නිසා මේ අමනුෂ්‍යටම කඩුල්ල පයින්න බෑ. ඉති ඒවෙලාවි පින්නතුන මේ නුවනැති කෙනෙක් මෙයා මෙයා හිතනවා. ඇයි මිහි වඩ හේතුව. හිතුව මේ අමනුෂ්‍යගෙන් හගන්න ඕන කියලා. එත අහනවා ඉතින් ඇයි ඇයි නුම්ඹ. දෙම්මගේකට ඇතුළුවෙන්න ඇත්තේ. ඇයි නුඹ ඔතෙන්ට වෙලා ඉන්නේ. එතකට කියනවා නෑ මටමී කඩුල්ලෙෙන් හාට පහින්ඩ බෑ ඒකයි නුඹ කඩුල්ලෙෙන් එලියට එනහම් මං ඉන්න කියලා. ඉතින් අර තරුණ ඇහුවා ඇයි නුබට මේ කඩුල්ලෙෙන් එලියට එන්න බැරි. එතකට ඒ විල්ලාවර අමනුෂ්‍යය කියනවා ඔය නිවසේ ඉන්න කෙනා තෙරුවන් සරණ ගිහිල්ලා තුනුරුවනට ජීවිතය පූජා කරලා ඉන්න කෙනෙක්. තෙරුවන් සරණගිහිල් තුනරුවට ජීවිතය පෝජා කරලා ඉන්න කෙනෙක්. තුනුරුවනට ජීවිතයේ පෝජාකරපු කෙනෙක්ව ග්‍රහණයට ලක් කරන්න මට කැප නෑකෙව්වා. ඒකයිකිවා මට මේ ඇතුළට එන්න බැරි. ඒ වෙලාවේ අර නුවනැති පුරුෂයමකද කළේ. හේම්මම තමන්ගේ තමන්ගේ ඇඳුම පිළිවලට හදාගෙන? භාග්‍යතුන් වහන්සේව සිහිකරගෙන දදුහොත් මුදුන්දීගෙන කෑගහලකිව්වා මම දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේව සරණයමි මම දිවිහිමීයෙන් ධර්මරත්නය සරණයමි මම දිවිහිමියයෙන් ආර්ෙමහා සංගරත්නය සරණයමි මාගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජාවේවා මාගේ ජීවිතේ උතුම් වූ ධර්මරත්නයට පූජාවේවා මාගේ ජීවිතය ආරයමහා සංගරත්නයට පූජාවීවා කියලා තම නොත් තෙරුවන් සරණ ගියා. එතකට පින්නතුනි අර කඩුරල ළඟ හිටපුයකා නොපිෙනී ගියා. ඔහුට තවදුරටත් අර පුරුෂයාව ග්‍රහණය කරගන්නට බැරිවුනාා. එකට බලන්න එබඳු උපක්‍රමවලින් පවා. අපේ ජීවිතේයට එන වියසනවලට මූුණ දෙන්න නුව නැත්තන් කටයුතු කරනවා. තින් පින්වතුනී දැන් මේ ගැන කියදදී හරි ලස්සන විස්තරයක් තියෙනවා මේ මහාවංශේ මේ ගැන මංහිතන ඔබ දැන සිටීම වැදගත් මකද අපි අද දැන් ජීවිතයට එන අභියෝග හමුව කල්පනා කරන හැටිත් ඒ වගේ මේ අභියෝගයැන්ට මූුණ දෙෙන හැටිත් ඉගෙන ගන්නේ ඉතින් ඒකෙදී මේ මේ විස්තරය තියන මහාවංශේ මහාවංශේ මෙන මිහිම තියන වසබ රජුරෝ ගැන විස්තරයක් වසබ රජ්ජුරුව තමන්ගේ ආවිුෂ දෙනගන්න කැමැත්තෙන් නිමිති පාටකයක්ගන්නලා. හොර රහසේම තමන්ගේ ආයුෂ ගැන ඇහවා. තව දොළො සෞුරුද්දක් ආයුෂ තියෙනවා කියල හුකිව්වා දෙන් අර ආයුෂ පේන කෙනෙක් ළඟට තමයි ගී. ඒ කාල හිම ආයුෂ දකිනයි හිටිය. ආයුෂ දකින කෙනෙක්ළඟට ගිහි ලැහුව හම රත්තුමා මට කොච්චර ආයුෂ තියෙනවාද කියලා එතකොට පින්නතුන මේ. ැගතරත්තුමා රුදොහහිතය න දෙද වරුදොහහියින පොඩිකාලන්නේ. ඉතින් මේ රත්තුමා මොකද කළේ. රහස්සං රක්කනත්තාය සහස්සන් තස්සදාපිය මේක රහසක් විදිහයට තියාගන්ට කියලා කහවනු දාහක් අර නිමිතිපාට කියයට දුන්න කිව්ව මගේ ආවිස මෙච්චරයි කියලා කාටවත් කියන්න ඩපා. එක රහසක් විදිහයට තියාගන්න කියලා කිව්වා. කියලා මොකද කලේ මේ නුවනැති රැත්තුමා. සංගංසෝ සන්නිිපාතෙත්වා මහා සංගරත්නය රැස් කෙරෙව්වා. මහා සංගරත්නය වඩමවාගෙන වන්දිත්වා පුච්චි භූපති වන්දනා කරලා මහා සංගරත්නයෙන් ඒ මේ පොළොවට අධිපති වූ ඒ රත්තුමා මෙිහි මැව්වා. මොකක් දැහවේ. සයානු භන්තය ආයුස්ස. වදධනකාරණං ඉති ස්වාමීණී කෙනෙක්ගේ ආයුෂයේ වැඩිකරවන පින්කන් තියෙනවාද, කෙනගේ ආයුෂය වැඩිවන විදිහ පින් තියෙනවාද, අත්තීති සංගවා චික්කේ, අන්තරායි විමෝජනංගේ අනතුරුවලින් මුදවන එබඳු පින් තියෙනවා කියල සංගය අඋත්තර දුන්න. මොනවදේ, පරිසාවන, දානංච ආවාස දාානමීවච්ච, ගිලාන වට්ට දානංච දා තබ්බං මනු දාදිප. කියනවා. මහ රජ්ජරුවනී ජලය පිරිසිදුකොට පෙරාදින උපකරණ පූජාකිරීම. ආවාස කුටි පූජාකිරීම. ගිලනුන්ට විශේෂ වැටු පලබාධීමමාආදී කරන් ඕනේ. තැම් බලන්න මේ ආයුෂයේ වැරන පින්කම්පින්නතු නිමනු අද. පරිසාවන දානංච එක කියන්නේෙම, ජලය පෙරලා දන්දීම ආුෂ්‍ය වැඩින පිනක්. ද මේ කාලේ අපිහෙම පිනක් කරනවා. ැ මේ පිනත් එක්ක බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. උබදන්වා ශ්‍රද්ධ පිවිතුරු පැන් පූජා අපිගේ ගුරු දෙවිඳන්ගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වෙන්න. ඒ ජලය පෙරාදන්දීමේ ඒ වහු ගඩුරෝගයෙන් ගලවා ගැනීමේ වැඩ පිළිවලින් මේ විද්දී ජීවිත දසදහස් ගරනින් බේරිලා මේ විද්දී ගම්මාන පනස් අටක ජලපිරිපහදු මධ්‍යස්ථාන පනසටක් ස්ථාපනය කරලා. ගම්මාන සිය ගණනක් මරණයෙන් බේරගෙන තියෙනවා. පිරිසිදු ජලය ලීටර් මිලියන හැත්තෑවකට වඩා පෙරල දන්දීල තියෙනවා. හිතන්න පින්නතුන මොනතරං විශාල පුණ්්‍යස් කන්දයක්ද. ඉති ඒ නිසා පිවිතුරු පැන්පූජාපුුණ්‍ය ව්‍යාපෘති යටතේ. ගමක මිනිස්සු මරණයෙන් ගලවගන්න, කැපවුණු ඉදිරිපත්වුණු සමූහයක් විදිහයට හරි තනි තනිව හරි ඉදිරිපත්වනු ඔබ ඉබඳු පිනක් කරගන්නේ දැ හැමදාම දැ තමන්ට ඒ ජලපිරිපහදුු මධ්‍යස්ථානෙන් දහස් ගණනක් වතුර ලීට මිනිස්සු ගිනු අබොන්න. ඒ මිනිසු මරණයෙන් ගැලවෙන්නේ දැන් වසබරත්තුමාට මේ සාමිනාාසල කියා දෙෙනවා ඒකාලි. ජලය පිරිසිදුකට පෙරාලබා දෙෙන උපකරණ පූජකරත් ආයුෂය වැඩින පිනක්කේක. ඒ විතරක් නෙවී ආවාස කුටිසෙනසුන් පූජා කරනවන ඒකත් ආයුෂ්‍යය වැඩින පිනක්. ගිලාන වට්ට දානංච එකන ගිලන්න අයට වැටු ලබාධනවන විශේෂ වැටුපේ කියන ගිලන් අයට ගින්න්නුනාට පස්සේ තමන්ට දෙයක් කරගන්න බෑනි ති ඒ අයට පිහිට පිණිස පිස පිරන්න පිණිස පවතින්නේ මොනොහ දෙන දෙයක්. එතකොට ඒ අයෝ දෙෙසා විශේෂ වැටුපක් දෙනවන ඒක ඒ අගේ දර්ාවිශ පිණිස හේතුවෙන. ත් විශේෂපිනක් ඒවිතරක් නෙවී කාතබ්බං ජින්නකාවාස දිරාගි ආවා සලුත්වඩියා කරටත් ඕනේ පටිසංකරනං තතා විතරක් නෙවී පංචසීල සමාදානං කත්වා තං සාදුරක්කිය පන්සිල් සමාදන් වෙලා හොඳින් රකින්ට කියනවා ඒවිතරක් නෙවී පෝය දවසට පෝසස්සිල් සමාදං වටත් ඕනේ කියලා කිව්වා ඔය පින් තමයි කිව්ේ ආයුෂ වැඩින පින් විදිහට මනොවද ජලය පිරිසිදුකට පෙරා දින උපකරණ පූජ කිරීම, ආවාස කොටි පූජා කිරීම, ගිලනොන්ට විශේෂ වැටුප ලබාදීම දිරාගී ආවා සලුත් වැඩියා කිරීම, පන්සිල් සමාධන් වෙලා ආරක්‍ෂා කිරීම සහ පෝය දවසට උපෝසතය සමාදන්වීම. ඉතින් රත්තුමාමකද කළේ. අරාජා සාධූ නිගන්තවාන්න රත්තුමාමකද කළේ. හොඳයි ස්වාමීනයේ කියලා අරගෙන ඒ සියලු දේම කලා පින්නතුනේ ඒ සියලු දේ කරපු වසබරත්තුමාති අවරුදු දොල්හක්න්‍ය ආශතියවාග වේ අවුරුදු හතලිස් හතරක් අනුරාධපුරේ රාජ්‍ය කෙරේවා. එතර බලන්න තමන්ගේ ආයුෂයේ හතරගුණයකින් වගේ වැඩි කරගත්තා. ඒ වගේම වෙසක්කුත්සව හතලිස් හතරක් කරෙව්වා. ඉතකොට ආයුෂයේ වැඩිවෙන පින් කලා. ත ඒවගේ පිනති ඔබද දැන් ඔබ දන්න නෑනේ ඔබේ ජීවිත තව ආවිශෂයේ කොච්චරක් යෙනවාද ඔබට කෙබන්ු දුක්දොම්නස් විඳින්න තියවාදීස්රහද උබදන්නේ නෑ. එහමනං දැන්දැන් හිත හිතා. රැකවරණයේ පිණිස පවතින පින්දහම් රැස්කරගන්න ඕනේ. ඉතකොට රැකවරණය පිණිස පවතින පින්දහම් රැස්කරගනිද්දී. රැක් ලැබෙන රැකවරණය තුළ ධර්මාවවෝධයට අවශ්‍ය සුවසී ජීවත්වීමේ පහස ූපදවා ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඉති ඒ නිසා විපතක් කරදරයක් වෙද්දී හොඳට නුවන මෙහේවලා තමන් ඒ විපත කරදරේ මුල්කරගෙන දුකට වැටේනෙ නැතිව එකට මූනදීම වැදගත්වෙනවා. සුප්පවාසා එකට මූන දන්න. ඒ වගේම දැන් බලන්න මේ වසබරත්තුම මූනදන්න ඒ විතරක් නෙවෙයි බිරිදක්න තමන්ගේ ස්වාමයාාවෙනුවෙන් කැපවෙලා ඉන්නවනම්. තමන්ගේ ස්වාමයාාවෙනුවෙන් කැපවුණු සිල්වත් ගුණවත් බිරිින්දෑවරු ඒ බිරිදක්තුල තියෙන්වන ලක්ෂණ පුරදු කරනවනන් ස්වාමියමුල් කරගන්න බුදුරජාණන් වහන්සේ වදාලා එබඳු බිරිින්දෑවරු නිර්මාන රතිීගෙන දිවිල් ලෝක උප දිනවා කියලා. තු සිදිවී ලෝකටත් වො උඩින් තිය දිව ලෝක. බලන්න තමන්ගේ ස්වාමියයාට කීකරු වෙලා ස්වාමියයා ඉක්මුවන් නැතුව කරුණාව මෛත්‍රියය ප්‍රමුක කරගෙන ගෙදර කටයුතු පූර්ණය කිරීම තුළම නිම්මාන්රතිය පිනක් ක්‍රැස්කර ගණට පුළුවන්නේ. ැ ඔය ගෙන කියදදී අපිට හරි ලස්සන ජාත කතාවක් සිහිවනා පින්නතුනේ මේ ජාත කතාවේ නම තමයි අබ්භහන්තර ජාතකය. මේක හරි ලස්සන කතාවක් කට මුල්ල වෙච්ච කතාවත් හරි ලස්සන කතාවක් ඒ තමයි ඔය ඔබ අහල ඇති අපගේ භාග්‍යතුන් වහන්සේගේ ගිහි කල ගිහිකල පතිනිය වනේ යශෝදරාව පසුකාලිනෝ යශෝදරාව මිහිනි සස්නී පැවිදිවනා පැවිදි වෙලා එක්තර ආරාමික වැඩහිටිය එතකොට රාහුල කුමාරයක් පැවිදි වෙලා හිටී දවසක් රාහුල කුමාරයා දෙැන් පැවිදි වෙලා රාහුල සාමීන් වහන්සට හිතුුණ. තමන්ගේ මවුඌ. ඒ අශෝදරාතරණී බලන්ටයන්ටෝනෑ කියලා. ඊට පසි මේ පුංචි සාමනේර නම රාහුල්ල සාමීන් වහන්සේ. තමන්ගේ මවුඌූ මෙහිනිය සිටින්න. එක අශෝදරා රහත් මෙහිනිය සිටින ආරාමයට ගියා. ගිහිල්ලා නි භික්‍ෂණීගින් ඇහුවා ආර්යාවනී, අපගේ මව් වූ ඒ අසෝදරා තරණිය දකිින්ට කැමතියි කියලා. ඒ වෙලාව අර තෙරණිවරු කියනු අනේ ස්වාමීණී දැන්නම් ඒක කරන්න විදියක් නෑ. යසෝදරා තෙරණීය බොහෝම ගිලන් වෙලා ඉන්නේ. ඇගේ කුසේ දරුණු උදරාවාදයක් ඇතිවෙලා. දැන් බලන්න පින්නතනදැන් සසරී භාග්‍යතුන් වහන්සේගේ පිටු පසින්. හාභෝස්ථානන් වහන්සගේ පිටු පසින්. පෙරුම්පුරපුරාපු යසෝදරාවත් එහෙනක් නිරෝගීව දිදල තියෙන්නේ. බලන්නේ මේ බඳු පීඩා අපි හැමෝගිම ජීවිතවලය නවා. ඇගෙත් ඇයටත් තිවුණු උදරාබාදයක් ඇති වෙලා තියෙනවා. ඒත් තියවුණු උදරාබාදය ඇතිවුණ වෙලා වේදැන් ඒක දැනගත්ත අ පුංචි රාහුල සාමනේර නම අහනෝ අනේ මගේ මවුඌ ඒ අශෝදරාතරණය පහසුව නිවේධතකොටන්නේ. අන වාමිනිි බොහෝම වේදනාවඉන්නේ. ඒකට මොකක්ද කරන්න ඕන කියල හෙවා. එතකොට කිව්වා සාමීනයේ ඉතා පැනිරස අම්ඹවලින් ගත්ත අම්ඹයුෂ මරි කලා අරගෙන ඒ අඹයුක්ෂ හකුරුත් එක්ක මිශ්්‍ර කරපු පානයේ වැළඳුවත් එහෙම යසෝදරාතෙරණිය කියනවා ගිහිකල ගෙදරයි දිද්දී එකෙන් රාජමාලිගාවෙන් දිද්දිත් එබඳු උදරාබාධයක් ඇවිල්ල ඒ උදරාබාදය සංසිදුනේ ඒ විදිහයට හකුරු මිශ්්‍ර කරපු අම්ඹ විෂවලඳලායි. ති ඒක ලැබුණත්නන් සුවපත්වේවි කියලා කිව්වා. ඉතින් දැන් රාහුල සාමීන් වහන්සේ කල්පනා කළලා දැම් බලන් රාහුල සාමින් වහන්සේගේ පියා අපගේ භාග්‍යතුන් වහන්සේ. සුළුපියා ආනන්ද ස්වාමින් වහන්සේ ඇයි ඥාතින එතකොට හරිට බාප්පවාගේ. එතකොට ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වන්නේ. සාරිපපුත්්ත මහරහතන් වහන්සේ. ආචාරයන් වහන්සේ වනේ ගල්ලාන මහරහතන් වහන්සේ. එතකට බලන්න ඒවිලාවී රාහුල ස්වාමින් වහන්ේ කල්පනා කරනවා මම යන්න ඕනේ ධර්ම සේනාපතිය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට කියලා සාරිපපුත්්ත මහරහතන් වහන්සසිට කියලා මේ විස්තරී කිව්. රිපුතම රහතන් වහන්ස කියනවා පින්වත් රාහුල්ල උබ කනගාටුවෙන්න එපා. හිට අවශ්‍යදී ලැබේ වී කියලා. රාහුල සාමන්හන්සිත එක්කම පහුවෙන දව්ද පින්ඩපාතේ වැඩිය. පණඩපාති වැඩලා ද ආසන සාලාවෙන් ලැබුණු පිණඩපාතේ තැන්පත් කරලා. රජතුමාගේ රාජමාලිගාවට වැඩම කලා කොසල් රත්තුමාගේ රාජ මාලිගාවට. දවස්සල පින්නතුන අම්බ කාලෙ. ප්‍රනීත අම් රත්තුමාගේ රාජකී උද්‍යානය හැදෙනවා. එතකොට එහෙම වැඩම කරාට පස්සේ සාමානයෙන් රජතුමා ඔය අම්ඹ විස පූජ කරනවා. ඉතින් එදත් රත්තුමාට හම්බුණු ප්‍රනීත අම්ඹ ගෙඩියක් අරගෙන. රත්තුමාමකද කළේ තමන්ගේ අතින්ම මිරි කළ. ඒකට ප්‍රනීත හකුරු මිශ්්‍ර කරලා පාත්‍රේ පිරෙන්න්න සාරිපුත්ත මහරහතන් වහන්සට පූජ කලා. ඒ වෙලාවි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ඉතනදී වැලඳු විනෑ. හමම අරගෙන වැඩම කලා. ඒවිද්දික් අර කොසුල් රත්තුමා රාජපුරුසයකුට කියනවා අපේ ආරියන් වහන්සේ අද මිච්චර ප්‍රනීතාම්භ අද වැලඳවිනේ ගිනිච්ච කාටහරි දීද දන්නන්නේ උන්වහන්සේ වලදන්නඇතු. ඒක පොඩ්ඩක් බලන්න කිව හිල් මොකද කරන්න කිිලාම්ඹවලටද. ති සාරිබුත්්ත මහරහතන් වහන්සේ ඒ පාත්‍රයේ පිටින්ම රාහුල සාමින් වහන්සට දුන්නා. රාහුල සාමින් වහන්සේ ඒ පාත්‍රේ රැගෙන තමන්ගේ මව් වූ. ඒ අශෝදරා තෙරණීළඟට ගිහිල්ල ඒ අඹපානේ දුන්න එයින්ම එතුමිය සුවපත් වනා. ඉතින් මේ තොරතුර දැනගත්ත කොසල් රැත්තුමා කල්පනා කරනවා ඒ අපගේ භාග්‍යතුන් වහන්සේම සක්විති රජවෙන්ට පින තිබුණු කෙනා. අපගේ භාග්්‍යිතුන් වහන්සේ ගිහිගෙදර අතහරින් නැතුව ගිහිගෙදරට වෙලා හිටිය න සක්විති රජ වෙනවා එනම් අපි හැමෝමින්නේ ඒ භාග්‍යතුන් වහන්සේ ඒ සක්විති රත්තුමා යටතේ. එහමනං පරිනායක රත්නයේ බවට පත්වෙන්නේ යසෝදරාවයි. එහිනං හිනං ඒ අග්‍ර මහේෂිකා බවට පත්වෙන්නේ යසෝදරාවයි. ස්ත්‍රී රත්නය බවට පත් වෙන්නේ. ඒ විතරක්නෙවෙේ ඒ දහසක් පුතුන්ට අග්‍ර වූ පුත්‍රරත්නය බවට පත්වෙන්නේ. රාහුල සාමීන් වහන්සේ. එනං මුන්වහන්සේලා ඒ සියල්ල අතෑරල දෙෙන් අපි වෙනුවෙන් අනුකම්පාාවෙන්ව මේ වැඩයින්නේ. හිං උහන්සලගෙන හොයා බලන එක අපේ යුතුකම කියල රත්තුමාමකද කෙළේ ඉතනින් ඉහාට විශේෂවධානය යොමු කරලා සොයාබැලුවවා. හැමදාම යශෝදරා රහත්තෙරණය සිට ආරාමීයට අම්ඹයු්‍ය සකස් කරලා. ඒ අම්ඹයුෂ පූජා කළා. ඉති මත්මී ගැන දම් සබහ මණ්ඩපී භික්ෂුන් වහන්සේ අතර කතා බහක් ඇතිව. ුදුරජාණන්හන්සේ බව දැනගෙන තමයි මේ අභ්භන්තර නම් වූ ජාත කතාව වදාලි ඒකද හරි ලස්සන කතාවක් පින්නතුනේ අපි මහ බෝසතාාණන් වහන්සේ බරනැස්නුවර ඒ කාසි කියන ගමී බ්‍රාක්්මණ පවුලක තමයි ඉපදිලා හිටිය සුදුසු කාලෙදී මව්පියන් බලාගෙන මවපියන්ගින් පස්සේ මේ අපි මහබෝෂතාාණන් වහන්සේ මොකද කළේ ගිහිගෙදර අතේරිය ඇඇරල තාපස පැවිදදෙන් පැවිදිනා. එතකට තාපස පැවිද්දෙන් පැවිදිවෙද්දිී මහබෝස්ථානන් වහන්සගේ මිතුරු පිරිසත් ඒ විදිහට පැවිදිවුණ. පැවිදි වෙලා දැන් හිමාලේ වනේ වාසය කරනවා ඉතාමත්ම හොඳට හිතදවුණු කරලා තිබ්බේ පංච අභිඥ්ඥා උපදවා ගත්තා. එතුර හිත බලන්න දැන් පංචා අභිඥ්ඥාත් එක්ක ඉතාමත්ම ඉරදිමත් මහානු භහව සම්පන්න තතාපසරු පිරිස තාමත්ම පිරිසිදු සීලය එන්නතු තාපසවරු පිරිස මේ තාපසවරු පිරිස පින්වතුනේ බරණැස්නුවරට සීතකාලයේදී වැඩම කලාට පස්සේ බරණැස්නුවර රජතුමා මේ තාපසවරු ගැන පැහැදිලා තමන්ගේ රාජකීය උද්‍යානයේ වැඩඉන්න කියලා ආරාධනා කලා ති මේ තාපසවරු රාජකී උද්‍යානී වැඩයින්දලා දෙැ රත්තුමා පහසුවෙන් දානමාන දෙනවා. ඉතිං ආරාධනා කලා අනේ ස්වාමීනිී මගේ උද්‍යානයෙන් වැඩන්න කියලා ඉතින් න්න්නහන්ස පහසුවෙන් රත්තුමා දෙන දානමාන වලඳලා සුවසේ බවුන් වැඩවා. උන්නහන්සේලාගේ සීල තේජස. උන්නහන්සලගේ සමාධී තේජස කොතරම්ද කියන්න පින්නතුනේ. උන්නහන්සලගේ සමාධයේ තේජසට, සක්්‍ර දෙවියන්ගේ දිවිය භවන හෙලවෙනවා. එතු හිතල බලන්න සක් දෙවරජුන්ගේ දිවියබම බවන සෙලවෙනවා. මේ තාපසවරුන්ගේ සමාධයේ තේජසට. සමාහිත හිතේ තේජසට. සක්දවරජු පැලුවවා දැ මේක හරි වැඩන්නේ මගේ දිවි බවන හෙලවනේයි. බලදි දැක්ක මේ තවසන්ගේ තේජස. එතුවට කල, සක් දෙව් රජ වෙල්ලා හිටපු කෙන දෙැ පින විපාකයක් විදිහෙත්න සක් දෙව් රජත්තනතුර ලබන්නේ නමුත් යම් විදිහෙකට අර යම් මාන්‍යයක් කොලිවිතියාගෙන හිතී. සක් දෙව් රජ කියලා. හිතු අනේ මේ තවසෝහින්දා. මගේ දිවිභවන තෙලවෙනවා. මේ තවුසන්ගේ සිත් සමාධී දුරු කරන්න ඕනේ කෙලා හිතුව. දෙැම් බලන පාපි සිතිවිල්ලක් මේ සක් දෙවරජතුමාට ඇති වනා. පමකද කළේ උපක්‍රමයක් කළා උපක්‍රමී තමයි රජතුමාගේ අගමිහිසිය නිදාගෙනදද්දි අගමිහිසිය ඉස්සරහ පහළ වනා පහළ වෙලා කියනවා පින්බර අගමිහිසිය ඔබගේ කුසෙන් සක්විති රජ කෙනෙක් වන පුත්‍රරත්නයක් පහල වෙන්න නියමිතව තියවා. ඒ එක නිකං වෙන්නෙ නෑ. එ බඳු පුත්‍රරත්නයක් ලබන්න නම් දිවිය ෝජ සැඇති. අබ්න්තර කියලා අඹවර්ගයක් තියනවා. මේ අබ්භන්තර කියන අඹගහන් ගෙඩියක් ඔබ වැළඳුවොත්. ඔබට දරුවෙක් පිළිසිද ගනීවි ඒ පිළිසිද ගන්නා දරුවා සක්විති රජ බවට පත්වේවී කියලා කිව්වා. ඉතින් මේ බිසව, නැගිත්්‍ය වෙලාවිඳල බිසවට කල්පනාවෝක ති බිසව එලියට එන්නේ නෑවෙරඳ වගේ කෑමකන්නේ නෑ. රත්තුමාවිල් ඇහවා බිසවන් වහන්සේ ඇයි ඔබවහන්සේ වහොමින්න්නේ. දෙ රත්තුමා බිසවට හරි ආදරෙ. එතකොට බිසව කියනවා අනේ රජතුමනි මට අභ්හන්තර කියන ගහේ අඹ ගෙඩියක් කන්න ඕන්නේ. ඒම නැත්තම් මගේ මරණේ සිද්ධවෙී කියලා කිව්වා. දෙැ ඇයට තද බලා ආසාාවක් ඇතිවුණ ඊට පසිදෙන් රත්තුමා දන්නේ නේ මේ අබ්බන්තර අම්භ කොහිද තියෙන්නේ කියලා. රජතුමා මේ පිළිබඳව තමන්ගේ අමාත්‍යයන්ගෙන් විමසුව අමාතයන්ගෙන් විමසුහාම අමාත්‍යයන් කියනවා රත්තුමනී අපිත් එෙහෙමිකක් නඟහලනේ හැබයි අබන්තර කියන්නේ අතර ඇතුළේ වගේ අරතයක්න ඒ නිසා මංහිතන්නේ ඔය අබ්බන්තර කියලා කියන්නේ අම්ඹගස් දෙකක් අතරතියන අඹගහකින් ගත්න ගෙඩියවෙන්න ඇති. ඒ නිසා එහෙම රාජකී උද්‍යාන තියන අම්භගස් දෙකක් අතරතියන අම්ඹගහකින් අපි අම්ඹ ගෙඩියක් ගෙනලා දීලා බලමු කියලාකිෙව්. ඉතින් ඒ වෙල්ලා පින්නතුනේ රත්තුමා රාජපුරුසියව පිටත් කර ඇැව්වා අ අම්ඹගස් දෙකක් අතර තියන අඹගහකින් ගෙඩිගන්න කියලා රාජපුරෂයෝ රාජකී උද්‍යානට යදදි දැ හොඳට අම්ඹ හැදල තියෙන කාලමේ. නමුත් රාජපුරුෂියෝ උද්‍යානට යද්දී සක්දව් රජමකද කළේ දිවිය ඉරදිියකින් අරායට අඹගෙඩි පේෙන් නැතුව ඇරයවා. එතක රාජ පුරුෂයෝ පෙරලා පැමිණලා කියනු අනේ ස්වාමීනය එක අම්ඹ ගෙඩියයක්වත් නෑැකිව. රත්තුම පුදුමයට පත් වන. මගේ රාජකී උද්‍යානය අම් ගෙඩියක් වත්න. එක වෙන්නේ කොහොමද රාජ පුරුෂය කියනවා හනේ සාමීනී ඉතින් කවුරුහරි කඩාගෙන කණ්ඩද. එතකොට රත්තුමහනුව මග රාජකී උද්‍යානයම කඩාගෙනකන්න. ඉකාම ගෙඩියක්වත් නැතිවන්න කාට දෙහීම බලයක් තියෙන්නේ. එතකොට රාජපුරෂය කියනවා සාමීනී ඉතිං ඔය උද්‍යානනං ඉන්න අර තවසෝටි නේ තාප සිාසල වෙන්නදදි වලදන්න ඇත්තේ කෙලකිව. රත්තුමාට හොඳටම කේන්තිකිය මම ඉඩ දුන්න අදිවටද. ගේ අම්භෝේන තියන අඹබක්ොම මටවත් නැතිවවෙන්න කඩාගෙන කාලතියන්නේ. වී තාපසවරුුණං ඉන්ද්‍රියදමනයක් ඇති අයි නොවයි කියල රාජකීය උද්‍යානෙන් එලවල දැම්ම. සක්දව් රජුට ඕනෙවනේ ඒකන එතකට රසක් දෙව රජු හිතුවේ ඉන්ඩ තැනක් නැතුව තැනතනයද්දී ඔය සමාධී වඩඩ වෙලාවක් නැතුව සමාධයේ තේජස නැතිවේවි කියලා. පින්නතුනේ නමුත් දැන් අබ්භන්තරම්බ නෑනි විසව ඇඳෙන් නැගටින් නෑ. ැන් රත්තුමාට හරි ප්‍රශ්නය. දෙ සක් දෙව රජු ලොකු කරමයක් රැස්කර ගත්ත සිිල්වත් ආපසය එලවල එතන. ඉතින් කොහොම නමුත් අඹගෙඩිය ප්‍රශ්නය විසිඳදුනේ නෑ. එතකොට පින්නතුනේ දැන් රජතුමා බ්‍රාක්්මනවරුැඳෙව. කැඳවල ඇහවා බ්‍රාක්්මනවරුණී මේ අබ්බන්තර කියලා අම්ඹ ගෙඩියක් කන්න අපේ බිසවුන්න්නන්සට දොළදුකක් ඉපදිලා. අනේ මම ඒකට මොකදද කරන්න ඕනේ. එතකොට පන්නතුනේ අර බ්‍රාක්්මනෝරු කියනවා රජතුමන ඒකනම් ලේසි දෙයක් නෙවේ. ඔය අබ්භන්තර කියන අම්ඹ. ව ප්‍රදේශයේ තියෙන අබවර්ගයක් නෙවේ. අපි පරම්පරාාවංගෙන කතාවක් අහල තියෙනවා. ඔය අබ්බන්තර කියන අඹ. අඹගහක් තියෙනවා ඒ අඹගහා අයිති දෙවියන්ටයි. ඒ දිවියෝජ සහිත අඹගහක් හැබැයි ඒක සාමාන්‍ය මිනිස්වාසයෙන් තොර හිමාලය ගිරි සිරසේ තමයි තියෙන්නේ ද හිමාලය ප්‍රදේශයේ තමයි ඔය අබබන්තර කියන අඹවර්ග හැදයන්නේ අඹගහ තියෙන්නේ. අපි අහල තියෙන්නේ හිමාලයේ කංචන කියන පරවතයේ. ර තිය ගහාාවේ කෙලවර තමයි ඔය අබහන්තර කියන අම්බවරග තියෙන්නේ කියල හෙම තමයි අපි අහලා තියෙන්නන්නේ කිය කිව්වා. රත්තුමා කිව අනේ සාමීනි හෙනං අපි කවුරහරි පිටත් කරලා ගෙන්න්න ගාමකිව්වා. පාර කියන්න පුළුවන්ද කියලා. එතකොට තාපසින්ාන්ස කියනවා ඒ බ්‍රාක්්මන ුරු කියනව රත්තුමන ඒ එක මිනිස්සුන්ට කරන්න පුළුවන් වවැඩක් නෙවෙේ. මිනිස්සු නොයන්න මිනිස්වාසයෙන් ඔබෙහි තැනක තමයි මේ අබ්බන්තර කියන අඹගහතියෙන්නේ කංචර නම් ගුහාවි කෙලවර. ඇහුවා නස්වාමීන හිම් කොහමද මම්මක කරන්නේ මගේ බිසව මරණයට පත්වවෙන මේ ඇතිවුණ දුකෙන් කියලා. එය කෑම කන්නිත් නෑ වතුරබොන්ෙත්නේ එතකොට ඒ වෙලාව අර බ්‍රාක්්මනවරු කියනවා මහ රජතුමන එහෙමනං අපි උපායක් කියන්න. ඕක කරන්ඩ පුළුවන්න්නං කරන්න පුළුවන් වෙන්නේ. ගිරා පැටියකුට තමයි කියලා කිව්ව. එයන්නේ කුරුල්ලු ඒ ප්‍රදේශී සැරිසරනවා. එතකොට කුරුල්ලෙක් මුල් කරගන්න දැ ගරවෙක් වගේ ගිරා පැටියකුට වගේ නම් ඕක්කරන්න පුුවන් ව කිය කිව්වා. එතකොට රත්තුමාට මතක් වුණා තමන්ගේ රාජකීය උද්‍යානයේ රාජ මාලිගාව රජතුමා රන් කූඩුවකදාලා තාමත්ම විශේෂ ගිාපැටියෙක්ු ඇති කරනවා. මේ ගිරාපැටියට කතා කරන්නත් පුළුවන්. මේ ගිරාපැටියාට රන් තලයේ තමයි මේ කෑම දෙන්නේ. රස ්‍රස මිශ්‍රවෙච්ච පැන් දෙන්නේ. රත්තුමා ඉතාමත්ම අග්‍රවිදිහයට මේ ගිරාපැටියට සැලකුව අනිතර. ඉතින් මේ ගිරාැට රත්තුමාට හරි ආදරේ. රත්තුමා මේ ගිරාපැටියාව කූඩුවෙන් එලියට අරගෙන කියනවා පැටියූ. නුබෙන් උදව්වක් ෝනේ. ඒ තමයි අබ්බන්තර කියලා අඹ ගහක් තියෙනවා හිමාලෙ කඳු වලල්ලෙ අන්න ඒ අබ්භන්තර කියන අඹගහෙන් අඹ ගිඩියක් ගෙනල්ල දෙන්න මට නැත්තං අපේ බිසව ඔබටත් බොහෝ ආදරේ අපේ බිසව කලුරිය කරාවී කියල කිව්වා ඉතිං ඒ වෙලාවේ අර ගිරවා ඒකට කැමතිවනා රත්තුමා අමකද කළේ ගිරවට රන් තලේම කෑමබීම දීලා හොඳට පිහාපත්තුල අෞෂද ගල්වල සඳු තලේයට ගිල්ල එලියතු මුදා හැරිය හෙනම් අඹ ගෙඩියා කරගෙන එන්න කියලා. ඉතින් පින්වතුනි මේ ගිරා පැටියමකද කළේ හිමාලයේ පලවිනි කන්දට ගිය. ගිහිල්ල කන්දේ බැලුව මේ අ්බන්තර කියල අඹ තියෙනවාද. එතකට දැක්ක ගිරා රංචුවක්ඉන්නවා. ඒ ගිරාරෑණෙන් ඇහුවා මිතුරණී මේ මේ කන්ද අ්බන්තර කියන අභවර්ග තියෙනවාද. එතුකට ඒ ගිරව කියනවා අනේ අපිනං එහහිම අභවර්ගයක් ගැන දන්නේ නෑ කියලා. සමහරිවිට අනිත් එහා පැත්ත කන්ද ගිරව් දන්නවා ඇති. ඒ නිසා එහපැත්ත කන්දින්න ගිරව්ගේ අහල බලන්ඩ කියලා කියව්වා. ති මේ ගිරාපැටිය ඔන්න ඒහා පැත්ත කන්දට යනවා. ඒ අය දන්නෙත් නෑ. ඒ ගිරව් කියනවා ඊලන් කන්ද ගිරවුෙන් අහන්න කියලා. ඔය විදිහට පින්වතු ඒ කඳු හතක් ඉක්මෝලගිය. තිට හත්වෙනි කන්දඉන්න ගිරවුන්ගේ නැහවට පස්සේ ගිරව කියනවා මිතුර අපි දන්න ඔ ඔය අබ්බන්තර රම්භගහ තියෙන තැන. ඔය අබ්බන්තර රම්භගහා තියෙන්නේ අ කංචනනම් පරවතයි ගුහාාවය කෙලවරනේ එතකට මේ ගිරාපෝත්තක කියනවා එෙනම් මිතුරණ මාවෙතෙන්ට කැඳවාගෙන යන්න. එතකොට පින්වතුන අර අනිත් ගිරවටික කියනවා. ආ හා මිතුර එහෙට යන්න හිතන්නවත් එපා. මොකද ඒ ගහා අපට අයිතිගහක් නෙවේ. ඒ ගහ වෙසමුණි දෙවුරජුටයි අයිති, වශ්‍යවන දෙවරත්තුමාට අයි අයිති. වෙසමුණි දෙවරත්තුමාට අයිති, ඒ අභභන්තරකින් අඹගහහි දිවිය ෝජ සහිත අඹ තමයි හැදෙන්නේ. ඒ අඹගහා, බා්ඩ කසන් අරක්ගෙන කුම්බාන්්ඩ රකුසන් විසින් තම ආරක්ෂා කරන්නේ වෙන කාටවත් අඹ ගිඩි ග්ඩ කැපනේ ගහෙන්. එතකොට ලෝහ දැල් හතකින් ඒ ගහි මුලේඉඳලම ආවරණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙකුට එෙන්ට ලංවෙන්ඩුවත් බෑැකිව්වා සතෙක් වුනත් එතෙන්ට ලංගුණොත් අර රකුසු ඒ සත්තුව අල්ලගෙන කනවා රකු ආරක්ෂා කරන්න කියලා කිව්වා. එතින් මේ ගිරාපෝතකය මොකද කළේ තමන්ගේ ජීවිතය අතෑරය තමන්ගේ ස්වාමයාාව වෙනුවෙන් දැන් බලන් තමන්ගේ රත්තුමාාවෙනුවෙන් තමන්ගේ ස්වාමියයාාවෙනුවෙන් තමන්ගේ ජීවිතයේ මේ ගිරවෙෙක් අතාාරයනවා. අතෑරල මොකද කරන්නේ පා රහගෙන ගියා. ගිහිල්ල හැංගිලා බලාගෙන හිටිය දැ රකුසට ඉන්නවා. ඔන්න රාත්‍රිය උදාවන. රාත්‍රයේ මධ්‍යමයාමි වෙදී රකුසු ත් නිදාගන්න පටන් ගත්ත. රකුසන්ට නින්දගිය වෙලාවෙ මේ ගිරාපැටියා මුලක් අස්සයෙන් රිංගල යන්න බලද්දී අ ලෝහ දැල්ලක ගෑ වනා ගෑ වෙනවත් එක්කම ක්‍රීන් කියන සද්‍යාව එතු රකුසෝටික ඇහැරිලා බැලුවක් කවුද අම්බහොරකන්කරණ්ඩාවේ දැක්ක මේ ගිරාැට ගිරාපැටියාව අල්ලගත්තා ගිාපෙටියව අල්ලගත්ත වෙලාවේ පින්නතුනේ ගිරාපෙටියව අල්ලගත්ත වෙලාවේ රකු සෝදැන් කතාාවෙනවාමන් අඹහොරෙක් ඇවිල්ලා. දැ මේකාව කැප අපිටයි. ඉතින් මේකව එක දෙැ දෙන දඩුවම ගැන කතාාවෙනවා. එක රකුසෙක් කියනවා මං මේකව කටේදාගෙන එක කටට ගිලින්නම් කියනවා. තවක් කෙනෙක් කියනවා නෑ නැහෙම නෙවේ මේකවමං අත්දකින් පොඩි කරලා චොප්ප කරල දාන්න. තව රකුසෙක් කියනවා නෑ. මේකව දෙකට පල්ලා ගිනිියගුර පුළුස්සාගෙන කණ්ඩෝනය ක කියෙල දෙම මේ ගිරවගෙන කතාාවෙනවා. ඒ වෙලාවේ දෙන් බයානක දඬුවම්ගෙන රකුසා කත් රකුසන් කතා කරාට මේ ගිරව බය වුණේ නෑ. මේ ගිරව බයවින්න නැතුව ඇහුවා එම්බල රකුසනී තොපික්කාගේ මිනිසුද කියෙ හවවා. තොපි කාගේ අයිද කියලා හැව්වා. ඒ වෙලාේ රකුස කියනවා අපි වෙසමුන්නු මහ රජ්ජුරුවන්ගේ අය කියල උත්තර දන්න. ඒ වෙලාවේ අර බය නැති ගිරා පෝතකය ගිරා පැටිය කියනවා එම්බල රකුසනී එහෙනම් දැනගනිව්. තොපිත් එක්තරා රජෙකුගේ මිනි සු රජෙකුගේ අය. මාත් බරනස් රජ්ජුරුවන්ගේ කෙනෙක්. මාව රජ්ජුරු එව්යේ අභ්‍යිහන්තර අඹපලයක් රැගෙනය ෑම පිණිසයි. මං මෙහෙට එන්න පිටත්වෙද්දිම මගේ ජීවිතයේ රජුරුවන්ට පුද ලයාාවේ. යමෙක් තමන්ගේ මාපියන් වෙනුවෙන් ස්වාමයා වෙනුවෙන් ජීවිත පරිත්‍යයාගෙන් වැඩකරනව නම් ඔහු දෙවුලොවය උපදින්නේ. ඉතින් මාත් එහෙන මේ තිරිසං ආත්මෙන් නිදහස් වෙලා දෙවුලව උපදීවී කියලා හිරාපැටියා ලස්සන ගාතාවක් කිව්වා. ඒ ගාථාවේ තේරුම තමයි පින්නතුනේ මවත් පියත් ස්වාමියත් අප රැකගන්නා මේ අය. යමක් ලබන්නට කැපවී ඒ වෙනුවෙන් වෙහෙසෙන කල්ල එක අම්මතාත්තා ඒ වගේ තමගේ ස්වාමියන් ගුරුවරුවාදී ඒ උතුම් අයි යමක් ලබන්න කැපවෙලා වෙහෙසෙද්දී බියක් නොමැති දක්ෂ කෙනා දිවිදී ඔවුනට නොමැලිව ැිවෙන්නඇතුවූ තමන්ගේ දිවිදීලවුන්ට ඕවුනගේ යහපොත සැදවිට යන්නේ හුමය දෙ දෙවල්ලොව. එහෙම කෙනෙක් දෙවුල උපදිනවා කියලයි මේ ගිරාපෝතක කියර රකුසන්ට කිව්ව. එහෙම කියලා ගිරාපෝසකයා මේ රකුසන්ට බණකිව්ව පින්නතුනේ. කියනවා එම්බා රකුසනි. තමන්ට කන්න බොන්නදී ඇති දෙඩිකොට තමන්ගේ යහපත සලසනයි ඉන්නවා. ඒ තමා තමන්ගේ දෙමාවපියෝ, තමුන්ගේ රජ්ජුරුව තමුන්න ගුරුවරය. මේ අය යමක් සොයා වෙහෙසිෙද්දී. මොවුන් කෙරෙහි ආදර ගෞර ඇති අය කරභාගෙන ඉන්නෙ නෑ. මොවුන්ට දිවිපුදා ඒ ශූරවීර තැනැත්තා මොවුන්ගේ යහපත වෙනුවෙන් කැප වෙනවා. ඒ හේතුවෙන්නේ තැනැත්තා සුගතියෙන් උපදිනවා කැකිව්වා. එතක බලන්නදැම්මි ගිරවා ගිරවෙෙක් වුණත් තමන්ගේ රත්තුමාගේ අවශ්‍යතාවේ වෙනුවෙන්. රත්තුමා යමක් සොයවා කියල දෙනගත්තා හම ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුදලා ඒ වෙනුවෙන් කැපවනා. ඇති මේ ගැන්න ඒ දහම් කරුණ ගිරා පැටියා කිව්වට පස්සේ රකුසන්ට රකුසෝ ඒකට පැහැදනා. පැහැදිල රකුසෝන්ගේ හි ප්‍රසන්න ඕන රකුස කියෙනවා මෙවැනි දැහැමි කෙනෙක්කුව අපි මරන්න හොඳ නෑ. අපි මේකාට නිදහසේ යන්න දෙමූ කියලා ගිරාපැටියවත් තැරලා වා ගිරා පැටියු අපි මීට කලින් නුඹවගේ හොඳ යහපත්තකික් දැක්ක නෑ ඔවු අපි අතෑරිය දැන් ඉතිම් පණකෙන්ද බේරගෙන ඉගිල්ලා පලයන් කියලා. ගිරා පැටිය අහනවා මේ අනේ මිතුරනේ මටහෙම හිස්සතින් යන්න බෑ. මට එක මේක අම්බයක් දෙන්න කියල ඉල්ලවා. ඒ වෙලා රකුස කියනවා අනේ ගිරා පැටියු. නුඹට මේ රුකින් නම්ඹ දෙන්න බැරිකමක් නෑ නමුත් ආකාසි ඉංගිල ඉගිල්ලා යද්දී. ඒ අඹගෙඩිය බිමට වැටුුණොත්. එතකොට ඒ අඹගෙඩිය බිමට වැටෙද්දි වෙන තැනක. ඒක අපේ වෙසමුණි මහරත්තුමා දැක්කොත්. එතකොට මේ රුක රැක්කේ නැතය කියලා උන්හන්සේ කෝපවුණොත්. උන්වහන්සේ කෝපවෙලා එක වතාවක් අපදිහා කෝපවුණු ඇසින් බැලුවොත්. ඒ නේත්‍රාවලින් බැලුවොත් හරියට රත්. තෙලේ වැටිච්ච තලඇයට වගේ මේ කුම්බහන්්ඩයෝ මේ කුම්බාන්්ඩ රකුසෝ දහස් ගණනක් බිඳී පිපිරී වැටේවී අපිටික දරාගඩ බෑකිව්. ඉති ඒ නිසා අපට ඒ කටයුත්ත කරන්න බෑ හැබැයි අඹයක් ලබාගඩ ක්‍රමයක් ඔබට කියන්න කිව්වා. එතකට ඒ වෙලාවේ ගිරා පැටිය කියන අනේහිමනක්කමක් නෑ හෙනම් ඒකවත් කියන්න. එතකට ඒ වෙලාවී තමයි කිව්වේ ඒ වෙලා තමයි කිව්වේ මේ කුම්බාන රකුසු සාමිණ කියනව මේ ගිරාපැටියෝ මෙතන මේ කංචන ගුහාවෙම එක කෙලවරකට වෙන්න ඉන්නවා ජෝති රස කියලා තවසේ. මේ දෝති රස කියන තාපසයා වෙසමුන් රත්තුමාගේ යාලුවෙක්. වෙසමුන් රත්තුමා ගොඩක් පැහැදිලා ඉන්නේ ඒ තවසට. පැහැදිච්ච නිසාම මේ අඹ ගහින් අඹගෙඩි හතරක් හැමදාම ජෝති රස තවුසට යවනවා ආං ඒකින් ගෙඩියයක් ඉල්ල ගන්න කි්වා. ඉතින් මේ ගිරවා ජෝතිත රස තවසාල ගට කිහිල්ල අඹ ගෙඩියා කිල්ලවා. ඉතින් කරුණාවන්ත ජෝති රස තවු සමකද කළේ. තමන්ට එදාහම්බෙච්ච අ අබ්භන්තර අබගෙඩි හතරෙන් එක ගෙඩියක් ගිරවට කන්න කියලා දෙන්නා. ගෙඩි දෙකක් තමන් කෑවා. ඊට පස්සේ හතරවෙනි ගෙඩිය රෙදිකෑල්ලකින් ගැටගහලා ඒක, අර ගිරවාගේ බෙල්ලි එල්ලුව. ඉතින් ගිරවා ඒ අඹගෙඩියත් අරගෙන බොහෝම සතුටෙන් ජෝති රස තවසාටත් පින්දීලා ඒ ගිරාපෝතකයා මේ වරණැස්නුවර කලා ගිය. ඉතින් රත්තුමාටත් රත්තුමාට ගෙන හිල්ල අඹගෙඩිය දුන්න. පන්නතුනේ ඒ බිසව අම්ඹගෙඩිය වැලඳවා. අර ඇතිවුණු දුකෙන් නැගී සිටියා හැබැයි. සක්දේවුදු කිව්වන සක්විති රජකනෙක් උපදනවා කියල කුසි එහෙම පුදකුමරෙක්නල් ලබුණි නෑ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ ඔය අභ්භන්තර කියන ජාතකයේ දේශනා කරලා කියනවා. පින්වත් මහනිනි එකල අර රත්තුමාගේ උයනටපු. ඒ තාපසය අතර ප්‍රධාන තාපසය වෙලා ඉපදනේ මම රත්තුමාගේ අග්‍රමහේෂිකා වෙලා ඉපදනීම යශෝදරාවයි. ඒ වගේම මගේ ගිරාපෝතකයා වෙලා ඉපදුනී සාරිපුත්තයන් වහන්සේ කියල වදාලා. එතකට බලන්න මේ සාරිපුත්්ත මහරහතන් වහන්සේ එකලත් අඹ ගෙනල්ලා යශෝදරාව සූපත් කරලා තියෙනවා. ඉතින් බලන්න පින්නතුන දැන් අර නුවනැති වීරියවන්ත කෙනෙක් නම්. තිරිසන් සත එක් කියල බේදයක් නෑ. ජය ලබනවා. ඉති ඒ නිසා ඔබ සමහරවිට ඔබේ ජීවිතේ. යම් කර්මානුරූපව යම් කිසිආකාරයක පීඩාකාරී තත්ත්වයක් මේ කාලෙ පහු කරන වෙන්න පුළුවන්. ඒකට ප්‍රතිවිරුද්ධ වූ යහපත් කර්මය රැස් කරන්න. උත්සාහයෙන් වීරීෙන් ඔබ දිවි නොතකා යහපතය හැසිරයන්න. එතක ඔබට ඒ අියෝග ජයගන්න පුළුවන්ද අද මේ ගෙනගත්ත දහම් කරනින් අපට තේරුම්ගැති නේක. නිකරුණේ ශෝක කර ඉන්න පාදැන් හිතල බලන්න සුපාවාසාවට කොච්චර ශෝකරන්න තිබ්බද ශෝකරනවාන නමුත් ඇයශෝක කරේ නෑ. ඇ නිතර සහිකලේමකක්ද මායම් දුකක් විඳනවනම්. එ බඳු දුකෙන් නිදහස් වෙන හැටි වදාල නිදහස් වන ධර්මය වදාල භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. මා විඳිනවා වගේ දුගොන්නෙන්. නිදහස්වීම පිණිස ප්‍රතිපදාවේදන ආරය මහා සංගරත්නය කාන්තයෙන්ම සුපටිපන්න වනසේක. මාදැන් විඳිනවා වගේ යම් දුකක් යම් තැනක නැත්නම්. ඒ අමානිවන ඒ කාන්තයෙන්ම ශාන්තයි ප්‍රණීතයි කියලයි මේ ඒ ඇතුමේ කල්පනා කළේ. ඉති එතුමිය අවසානිධී හත්තනි දවසිදිි. දෙැන් කරමිපාකයේ ගෙව යන දවසිදිි පින්නතුනි ඇයට හිතෙනවා දෙම් බලට ඇයට කලින් හිතුන්නේ ඇයට හිතුණ ඇයට දැනගන්න ලැබුණ බුදුරජාණන් වහන්සේ කුන්ඩියා කියන නුවර. කුන්්ඩදාන වනී වැඩඉන්නවා. එතකට තමන්ගේ ස්වාමියට කිව්වා අනේ ිහිල්ල බදුරජාණන් වහන්සේට කියන්න මං බුදුරජාණන් වහන්සට ආදරෙන් වන්දනා කරනවා අන ස්වාමීණී ඇය මෙහෙම කියනවා මේ. අවුරුදු හතයි දවස් හතක් මවකුසක් දරාගෙනඉන්නවා. අවුරදු හතක් මවකුසක් දරාගෙනින්න්නවා දවස් හතක් ප්‍රසූත වේදනාවෙන් පීඩාවිඳවිඳ ඉන්නේ කියලා. කියන්න කිව්වා. ඉතින් ඇගේ ස්වාමියත් ගිහිල්ල ඒ සෝතාපන්න වනු උපාසක බුදුරජාණන් වහන්සේට ඒ සැලකලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවී බුදුරජාණන් වහන්සේ, දේශනා කරනවා බුදුරජාන් වහසසි දේශනා කරනවා සුකිනී හෝතු සුප්පාවාසා කෝලියාදීතා ඒ සුප්පාවාස කෝලිය දේණිය සුවපත් තැනැත්තියක් වෙත්වා සැපවත් වෙත්වා අරෝගා අරෝගන් පුත්තං විජායතුති ඉති ඒ සුප්පාවාස කෝලිය දේණිය නිරෝගීවේවා නිරෝගී පුතෙකු වදාවා කියලා කිව්වා තු ඒ වෙලාව බුදුරජාණන් වහන්සේගේ ඒ වදන් පෙල ඒ ආශිර්වාදේ සිරි මුව මඩලින් පිටවෙනවත් සමගම හරියට අ පෙරහංකඩයක් ඇතුළින් ජලයගරනෝ වගේ. සුවසේම් පිංවත් පුත්කුමරෙක් වැදවා ඒ පුත්කුමරා තමයි සීවලී නම් ඇැතිවන්නේ ඒ පුදකුමරා දැන් අවුරදු හතක්නෙ වයස ඉපදනු ගමම්ම කතා කලා එපදනු ගෞමහතා කරයි කීපදිනයින්නේ. අපේ මහබෝස්ථානන් වහන්සීම කතා කරලා තියෙනවා නවුරදු හතකට පස් ඉපදුණු සීවිලීකුමාරයත් කතා කලා කියලයි සඳහන් වෙන්නේ. ඉතින් පින්නතුනේ සුප්පාවාස මේ බුදුරජාණන් වහන්සගේ අසිරිය දැක්කලා බුද්ධ ප්‍රමුඛ මහාසංගරත්නයට දන්පු දන්න හිතුවා. තමන්ගේ ස්වාමියයට කිව දවස් හතකට ආරාධනා කරන්න දන් දෙන්න ඕනෑ කියලා. නමුත් ඒ වෙද්දී මුගලන් මහරහතන් වහන්සගේ දායකෙක්. ඉදිරි දවස් හත භාරගෙන බුදුරජාණන් වහන්සේ වෙලාව මුගලන් මහරහතන් වහන්සට කියනවා උපාසකයාගේ දානී තවත් දවස් හතකට කල්දාලා ඒ උපාසකයාකි ඒකට අවසරගන්න කියලා. ඉති මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ දායක වූ තමන්ගේ උපස්ථායක ව උපාසකටයක කිව්වට පස්සේ ඒ උපාසකයා කියනවා ස්වාමීනී මමකමක්නෑ මම බුද්ධ ප්‍රමුඛ මහාසංගරත්නයට දින දානය දවස්හතකින් කල්දන්න අවසර දෙන්නා. හැබැයි ඒකට කරුණු තුන්නකට ඔබහන්සේ අපප වෙන්න ඕන කිව. මොකද කරුණ තුන තමයි පින්නතුන බෝගංච බොහෝගය කියන තමන් ස්වස්තුවදෙන් දවස සතක් දන් දෙෙන්න සල්ලිභාගදීන්නපෙේ ඒවගේ සකස් කරගත් බහන්ඩ තියනවා ඒවා විනාස වෙලා යන්නේනන්නේ කෙලලා බහන්සේ අප ෙන්න්න ඕන කියලා කිව. ඊක තමයි ජීවිතස්ඒ දන් දෙන්න කලින් ම මෙැරන්නේ කියලො බොහන්සේ ඇපවින්න ඕන කියලා කිව්වා. අනිත්්‍යක තමයි සද්ධයච්ච ශ්‍රද්ධාව. මගේ ශ්‍රද්ධාව ඒ අතර කාලදි නැතිවෙන්නේ කියල ඔබහන්ේ ඇප වෙන්න ඕන කිවවා මොනද කිව්ව බෝග සම්පත් ජීවිත සහ ශ්‍රද්ධාව නැතිවන්නේ ක කියල ඔබහන්ේ ඇප වෙනවානම් මේ දව සත ඇතුළතු මම දෙන්නම් කිවවා. ඒවිල්ලා විමුගලන් මහරහතන් වහන්ස කියනවා. ඉබව උාකය පින්වත් උපාසකය. මමත් දෙකට ඇපවෙන්න. ඒ තමයි ඔබේ ජීවිතය ඒතාක් තියෙනවා කියන එකටත්. ඔබේ බෝග සම්පත් නැතිවෙන්නෑ කියන එකටත් මම ඇපවෙන්නම්. ඇැබැයි ඔබේ ශ්‍රද්ධාව ඔබට අයිතයකක්. ඒකට වෙන කෙනෙකට ඇප වෙන්න බැෑ. ඒ නිසා ඔබේ ශ්‍රද්ධාවට ඔබම ඇපවෙන්න කියලා කිව්වා. අන්තිමට උපාසකය ඒකට අවස්ථාව දුන්න. පින්නතුනේ ඉතින් සුප්පවාසාව දවස් හතක් ඉතාමත්ම ප්‍රනීත වූ ආහාරපානවලින් සංග්‍රහ කලා බුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නයට. ඉති ඒ වෙලාවේ මොකදන්නේ ඔන්න සීවලී සීවලී කුමාරයයා දෙැ අවරුදු හතක කුමාරයක්නේ මේ හුරුබුහුටි කුමාරයා සාරිීබුද් මහරහතන් වහන්සලට ඉිල දාන බේදනවා දැ ල ඉදිිලා දවස්කාාන දම් බෙදෙනවා. දෙැන් එල්ලොක කුමාරෙක්නය අවරුදු හතක් කියන්නේ. එතකොට මේ පුංචි කුමාරයා දම්බෙ ද්දී. සාරිපපුත්්ත මහරහතන් වහන්සේ දරුවගෙන් ඇහුවා කිම දරුව දැන් හොඳට ඉන්නවාද. සනීපෙන් ඉන්නවාද කියලා ඇැවා. ඒ වෙලාවි සීවලී කුමාරයැය න අනේ සාමීනී මොන්න සනීපයක්ද. හත් අවුරුද්දක් ලේහැලියක හිරවෙලාඉදලා මොන සනීපයක්ද කියලා කිව්වා. ඒවෙලාවිර, සුප්පවාසාව දම්බෙදබෙද ඉන්න අතර දැක්ක. තමන්ගේ පුතා මේ අලුතුපන් මේ හුරුභහොටි පුතා ධර්ම සේනාපතින් වහන්සේත් එක්ක හරි හරියට කතාව නොහැ. කියලා හරි ප්‍රීතියක් කටගත්තා. අනේ මගේ පුතා දම්ම සේනාපතියන් වහසේ ඇසු කරනවාන කිය ප්‍රීතියක් කටගත්තා. බුදුරජාණන් වහන්සේ ඒක ඒ හටගත්ත ප්‍රීති ප්‍රමෝදය දැක්කලා සුප්පාවාසාවගේ අහනවා, සුපාවාසාාවන ඉච්චේයාසිතුවන් සුප්පාවාසේ අනඥම්පි ඒවරූ පම් පුත්තන්ති. ඔබට මේ වගේ තවත් පුත්තු ලබන්න කැමතිද කියලා හැව. දැ බලන්න පින්නතුන මේ අපේ මේ සිහිය සහරලාට මුලාවෙන හැති. ැ අවුරුදු හතක් දුක්විඳප එක අමතකුණා සුප්පාවාසාවට අර පොඩිළමයගේ හුරතලේ දැකලා. එතකට සුප්පාවාසාව කියනවා අනේසාමීනී ච්චේයාහං මයන් එච්චෙයා මහන් බගවා අඥ්ඥාණිපි ඒවරූපානි සත්්‍ය පුත්තානීති. අනේ සාමීනිි මට මේ වගේ ළමයි හතක් හිටියත් හොඳයි කියලකි. හිති ඒවෙලාවේ බුදුරජාණන් වහන්ේ බැලවා දැම් බලන්න ලැබුණු ආශ්වාදයක් එක්කා අර වඳදු කාමතකරුණානී. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාතාවක් උදානයක් වශයෙන් වදාලා. ඒ උදානේ තමයි අසාතන් සාතරූපේ නෑ. රූපන අපිය දුක්කං සුකස්සරූපේන පමත්ව මතිවත්තති අසාතං සාතරූපේන ඒ තමයි මේ අමියුරුූදය කියන මේ අමියරුූ මියුරු දෙයක් විදිහටත් පියරූපන අපපියන් අප්‍රිය වූදය ප්‍රියරූපයක් විදිත් ප්‍රියවූදයක් විදිහටත් දු දුක්කං සුකස්සරූපන දුක සැපක් විදිහටත් පමත්ත මතිවත්තති ප්‍රමාදී පුද්ගලයාව ඉක්මවා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ වෙල්ලාවෙේ ලස්සන උදානයක් වදාලා. පින්නතුනේ. ඉතින් අපි අද ලස්සන දහම් කරුණු ගණනාවක් ඉගෙන ගත්තා අද අපි උදානපාලියට අයිදි සූත්‍රයක් ඉගෙනගත්තේ. ඒ තමයි සුප්පවාසා සූත්‍රය. ඉතින් ඒයින් අපි තේරුම් ගතයුතුදේ තමයි, එයින් අපි තේරුම් ගතයේතු දේ තමයි පින්නතුන්නේ. අපේ ජීවිතෙත් කර්මාන්රූපව. අපි කොතරම් ධර්මි හැසරුනත්, අපේ ජීවිතෙත් කර්මානරූපපු නොයේ පීඩාකාරයේ දේවල් අපිට විඳින්න වෙනවා වෙන්න පුළුවන්. සමහරිවිටඒ කර්මය ගෙවිල යනකම් අපට ඒවා එ දෙන්න වෙනවා. අප්‍ර අමනාප වචනහන්න වෙනවා අප්‍රිය පුද්ගලයන් සමඟ ඇසුරට ලැබෙනවා සමහට විවාහේවේවා, කාර්යාලයේවේවා, පාසලේවේවා, සේත් නතිනම් වෙනත් විදිහකට වේවා ඥාති විදිහයට වේවා, කරම විපාක අපි කරායනවා. එහහි සමන් ලෙඩරෝග විදිහට වේවා. වෙනත් ස්භාවික විපත් විදිහට වේවාය නොවා. එතකොට එබඳු දේට මූුණ දෙද්දී. අපි හිත රැකගෙන සාාස්රූන් වහන්සවසිහිකරමින් උපක්‍රමයෙන් ඒවා ජයගන්න දක්ෂවෙන්න ඕන්නේ. හැබැයි ඒවා කොච්චර ජයගත්තත්. සසරදුකෙන් නිදහස් නොවනාතා. සංසාරයේ උපදින උපදිනතා අපට අපට මේ දුක් රැස උරුමයි. ඉතින් ඒ නිසා හැමෝ අධිස්්ානයක් ඇති කරගන්න. උත්සාහයෙන් වීරියෙන් තමන්ගේ ජීවිතය ජයගන්නවා වගේම තබන්ගේ පීඩාකාරී අදදකීම් ජීවිතය විඳින්නවෙද්දී. ඒ විඳින්න වෙන පීඩාකාරී අදකීම්වලදී නුවන මෙහේවා කල්පනා කරලා. සාාස්ෘන් වහන්සව සිහිරමින්. ධර්මරත්නය සංගරත්නය සිහිකරමින්. තමන්ගේ විතර්ක පතය පවත්වා ගැනිමින්. ඒ අභියෝග ජයගන්නා අතරේම සීල සමාධි ප්‍රඥ්ඥා වශයෙන් මේ උතුම් ආය මාර්ගයත් ප්‍රගුණ කරමින්. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න අප සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු. සාදුසාදු පින්න්නතුනී අද අද දුරුතු පුන්පුොහෝදින සජී විකාශය සඳහා, විකාශන දායකත්වය දරන්නේ පින්වත් රවිල්ද අල්විස් මහත්මා විසින්. ඉතින් සුජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක් නීරෝගී සුවපත්භාවේ දීර්ගාවිස් සැලසේවා කියා එතුමියඉතුමා, අනුවෝදැන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඉතිං එතුමාගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක්නීරෝගී චිරජීවනේ සැලසිත්වා සාදු 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 ඒ වගේ එතුමා නමින් මිය පරලවගේ සීලු නෑ හිතමිතුරන්ද ඒ වගේම අද කිරිපිඩු පූජාව සඳහා උදෑසන දායකත්වේ දැරු නුගේ ගොඩ පදිංචි පින්වත් සමිත් මදුකල්ප මහතා සහ කුෂානි සුමංගා මහත්මය තුළු පවුලි සියලු දිනාටත් අපි පින් දෙන්න කැමති. පරලොවගිය කේජී යහපත් හාමිසීයාටත්, ආරේ රණසිංහ ආච්චිතත්. ජ පියදස ලොකුතාත්තාට සහ යේජී මුතුමෙනකි අත්තම්මාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් ඒ සියලු දෙනා නමින් මේ පරලවගේ සියලූම දෙනා මේ පින් අනුමෝදන් වී පරලෝවශයෙන් සැපවත්වෙත්වා සැනසෙත්වා කියල සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒවගේ විශේෂෙන්ම අද විකාශන දායකත්වේ දරන රවිල්ඩ අල්විස් මහතා නිසා තමයි ඔබ සියලු දෙනාම මේ වැඩසටහන් නරබන්නේ. මේ බනාහන්නේ. ද ලක්ෂංඛකයාාත පිරිසක් ශ්‍රද්ධහ රූපවාහිනයෙන් ලක්විරු ගුවන්නදුලේ නිවසේසිට ධර්මී හැසිරෙනවා. මේ කොරෝනාකාලි උපෝසසිල් සමාදන් වෙලා තමන්ගේ නිවසම අසපුක් බවට පත්කරගෙන ඉන්නේ. ඉති නේ සඳහා විකාශනදායකත්වේ දරපු රවිල් දල්විස් මහත්මාට ඒ පින අයිති. ඉතිං එතුමා ඇතුළ පවුලේශීලු දෙනාට නිදුක් නීරෝගී සුව පත්භාවේ දීර්ගායිශැලසී සුවසේම් උතුම් වූ චතුරාර සත්‍යය ධර්මය. අවබෝධ කරනු පිණිසමේ පින් හේතුවාසනාවිත්වා කියලා සාදු කියල පින් අනුමෝදැන් කරන්න. ඒ වගේ මද උදෑසන කිරිපිඩුදානය පූජා කළ ඒ නොගේ ගොඩ පදිංචි සමිත් මදුකල්ප මහත්මා සහ, කුෂානි සමංගා මහත්මය ඇතුළු පවුලේ සීලු දෙනාටත් සුජීවත්ත සිටන ජ.ප. පොඩි හාමයාාච්චි, දෙමවපියන්න ඇතුළු පවුලේ නෑදෑඇහිත මිතුරන්ට නිදුක්නීරෝගිස්ුව දීර්ගාශ පිණිසත් සමිත් සහ කුෂාණී දෙපළගේ, ගනුම් කටයුතු සහ රැකිරක්ෂා සාර්ථක කරගැනීම පිණිසත් මේ පින් හේතුවාසනාවිත්වා කියල සාදු කියල පින් අනුමෝදන් කරන්න පින්නතුනේ විශේෂෙන් ඔබට තව විශේෂපුංචි කරුණක් මට කියන්න තියෙනවා. ඒ තමයි සුභාරංචයක් ඌව පලාාතියායටත් ඒ වගේම බස්නාහිර පලාාතේ කෙලවරේ මීගමුව ප්‍රදේශයේ වාසය කරනයටත්. ඒ තමයි මහමෝනාව බෞද්ධ විද්‍යාලයේ ශාකාපාසල් දිත්වයක් ආරම්භ වුණා. ඒ ඌව පලාතට ආරම්භ වනේ වැලිමඩනගරයේ. අපේ පින්වත් ඒ ජෙමිණ ආයතනය අධිපතිතුමන් වන ඉළංග සිරි බණ්ඩාර මහත්මා බොහෝම ශ්‍රද්ධාවෙන් පවුලඇත් එකතු වෙලා. ගේ ගොඩ ැගිලිද සහිත භූමිය පූජා කළ. ඉතින් ඒ භූමේඌූ ප්‍රදේශයට යහපත කැන්දෙන දරුවන්ගේ නැනසපාදන මහමවනාව බෞද්ධ විද්‍යාලයේ ශාකාපාසලක් වැලිමඩ නගරයේ ආරම්භනාා ප්‍රාථමිකාංශය. ඉතින් ඒ වැලිමඩ ප්‍රදේශයේ බණ්ඩාරවෙල බදුල්ල ප්‍රදේශවලයට ඔන්න එක දෙක තුන හතර පහ කියන වසර පහටම දරුවන් ඇතුළත් කරන්න පුළුවන්ද. ඉති ඒ එක දෙක තුනහතර පහ කියන වසර පහටම ප්‍රාතිමිකකාශේ දරුවන් ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා වැලිීමට මොහමෝනාව බෞද්ධ විද්‍යාලයේ ශාකාාවට. ඉතින් ඒ රජය අනුමත පෞද්ගලික පාසලක් විදිර තමයි බුදුසසුනේ අභිහිුරුදිය පිණිස සුජාත දරු පරපුරක් බිහිකරන්ට ලැබේවා කියෙන අදහසිං ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම සඳලංකාවේ තමයි මීග මෝෂාකාව ආරම්භ වෙලා තියෙන්නේ ඉතින් සඳලංකාවිත් අපේ පන්නවත් සංජීව මහත්ම තමයි ඉඩම පූජ කළේ නිවසත් එක්ම පැරණි වලව්වක් තමයි එතුමා පූජා කලේ තමන්ගේ බිරිඳත් එෙක් එකතු වෙලාගේ මිලදී අරගෙන. හරි ලස්සන තැනක් ඉතිං සඳලංකාවි මහමියුණා බෞද්ධ විද්‍යාලයේ ශාකාපාසලේ එක් දෙක තුන්න කියන පන්ති සඳහාදන් ඇතුළත් කරන්න පොළොන් ඉට පස්ස ළමයි ඊළංගවට අඇද හෙමෙම ස්කොල හැෙනවලකුව. ඉතින් පින්නතුන ඒ සඳහා අවස්ථාවතියනෙනවා දරුවන් ඇතුළත් කරන්න. ඒ පිළිබඳ වැඩි විස්තර www.මහමනාව කොlle. Llk කියන වෙබ්බඩවීෙන් ලබාගන්න පුළුව. මහමෙවුණාව බෞද්ධ විද්‍යාලය ලාබ නොලබන පුුණ්‍යායතනයක් විදිහර තමයි පවත්වාගෙන යන්නේ. එහි ඒ යම් මුදලක් අය කිරීමට සිදුවෙලා තිබෙනවා දරුවන්ගින්. ඇමොකද ගුරුවරුන්ගේ වැටුප සහ ඒ ආයතනය පවත්වාගැනීම පිණිස. ඒ වගේ එයින් ඉදිරියේදී ඒ ගරු වැටුප් ආදියගේවල දරුවන්ගේ හපත පිනිසවන පාසල ඉදිකිරීමට තිබෙනවා ඉදිරයේදී. ඒ ඉදිකිරීමම් ආධදිය කරලා ඉවරුණාට පස්සේ. යම් මුදලක් තවිතුරු වෙනවාවනං ඒ මුදල ඉගනීමට දක්‍ෂා ආර්ථික පාහසුතාතියන දරුවන්ට අධ්‍යාපනයේ නොමිලේ ලබාදීම පිණිස යද දෙවීම සිදුවනවා. ඇති ඒ විදිර තමයි ඒ සහස් කරලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබේ දරුවන්ව ඒ සඳහා යොමු කරන්න. හොඳයි පින්නතුනේ. ඉතින් ඒ සුභාරංචයත් සමගින් අද අපි පුුණ්්‍යානුමෝදනා කරනවා පන්නත් ඔබ සියලු දෙනාටත්. ශ්‍රද්හ ධරම දාන සාමාජික පින්නත් සියලු දෙනාටත් අප සියලු දෙනාටත්. නිදුක් නීරෝගීව සුවසයවඋතුම් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගෙන. සංසාරදුකින් නිදහස් වීමේ වාසනාව උදාවෙත්වා. සාදු සාදුසාදු අද මේ පුන් පොහෝදනය මොනතරම් නම් මදරයක් අපේ හෙත්වෙලට එකතු කරලා දෙනවද. උන් පහෝතින, උතුම් රහතන් බහන්සල අනුකමනය කරමින්. නිවස්සේ දන් උතුම් වත් පිළිවෙත් පුරුදු කරගන්නට එැ අපට පොහොය කෙහිපයක් තිස්සේ අවස්ථාවලැබෙනවා. පින්වන්ත මහා සංගරත්නය අපිට ඔබට කරුණාවෙන් උතුම් දහම කියා දෙනවා. එදින අදවස්ේද මේ උදෑශසන ධර්ම දේශනාවසදු කළ ශ්‍රද්ධහ මාධජචාලය අපේ පින්වන්ත අනුශාසක ස්වාමින් රැන් වහන්සේට පුණ්්‍ය අන්මෝතනා කරමු. අදව්‍යඇපි ධර්ම ශ්‍රවනය නෙවගම ධර්මදානයෙන් යම්පින ක්‍රස් කරගත්තා දේ සීල් පුුණ ධර්මයන් අපේ පිනත්ස්වාමින් වහන්සන මෝදන් විත්්පා පිනත්ස්වාමින් වහන්සේ නිදුක් පවෙත්වා නේරෝගේ මේ ගෞතම සම්බුඳ සසුනේතිීම. ඔතුන් වූ චතරාරි සති ධර්මය සුවසේම වුවධ කරගන්නටම ඒ සියල්ලු පුුණ්නිිධර්මයන් හේතුවේපා වාසනාවේපා සාදු සාදු සා දවසද සජියය විකාශෂනය ඔබවිතු කෙනෙන්න බැතිබර දායකත්වය ගතු කරන්නේ පින්වත් රවිල්ද අල්විස් මහත්මයක්. ඉපින්වත් මහත්මයා පිසෙහිපත් කරනවා එත්තික්ක බටත් අරාධනා කරනවා. ඉදිරි දෙනක ඔබට පුළුවන් මේ ධර්මදානටයුත්තට දායකත්වයක් ලබා දෙන්න මෙවන්නතුම් ධර්මදේශනාවක් පහෝදින වැඩිස්ටානක් ඉදින එ වෙනින් දායකත්වේ ලබා දෙන්න කතා කරන්න මිදුර කතනංකේයට වින්දුව හැත්ත එකයි දෙසිය තිස් දෙකයි අස්සූටයි අසූ හතට. ින්ද හැත්ත එකයි දෙසීතිස් දෙකයි අසු වටයි අසු හතට. එම නොපි සූදානම්වෙන්න කෙටි විරාමයකට යන්න පුන් පෝධා සජය විකාශී අපි අරධනා කන රැඳල ඉන්න ශ්‍රධර උබවාහිනය ලක්වර ගුවන් විදුලිය සමකින්ම ඒ භාගියතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නම උබොද්ධහය. මෙවැනි වටිනා ධර්ම දේශනා අනරමීමට ශ්‍රවතා YouTube ජනලේ සස්ටරයි් කර සීනුව ලකුණු ඔබන්න.